අයිබෝන් පුතේ, අපි වැඩේ තෝ ආරම්භ කරමු. අද ටිකක් වෙනදට වඩා චුට්ටක් වෙලාවේ පොඩි වෙනසක් අපි කළා. මොකද මේ අලබේ ආයතන වල පොඩි මීට් නොකක් තිබුණේ, ඒ නිසා චුට්ටක් එහාට මේ ටයිම් එක පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. එතකොට 6 හැමාරට පටන් ගන්න දෙවිජි පන්ති අපි 7ට පටන් ගන්න තමයි ලෑස්ති කරේ. රයිට්. එතකොට මම හිතන දැන් ගැටලුවකින් තොරව සම්බන්ධ වෙමින් ඉන්නවා දරුවෝ ටිකවල් සම්බන්ධ වෙන්න. ඒත් එක්කම පොතේ දැනුවත් කිරීමක් කියලා දැන් ගිය සතිය අපි පන්ති අපි කරේ නැහැ. ඒදි මම ඔයාලට පෞද්ගලිකව ඔයාලා හැමෝටම මම දැනුවත් කිරීම කළා. මේ මොනවද විශේෂයෙන්ම මේ ඒ පන්තිවලට සම්බන්ධ වෙන දරුවන්ට ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක අපිට එවන්න කියලා. මම හිතන්නේ එවලා තිබ්බ හැම දරුවෙකටම වගේ අපි ඒ පාඩම, ඒ කියන්නේ අපි අවසානද කරලා තිබුණා ඔටම වල 3 වෙනි නිබන්ධන වලට ලබා දීලා තිබුණේ. 3 වෙනි නිබන්ධනයට අදාළ සියලුම වීඩියෝ සෙට් එක අපි දීලා පාඩම ආවරණය කරන අවශ්‍ය පහසුකම් ටික සැලසුවා. මම හිතන ළමයි ගණනාවක් ඒ වීඩියෝ ටික අරගෙන තිබුණා. නමුත් එහෙම නොගත් ළමයි මම හිතන්නේ නැති. අදත් මම හිතන්නේ කීප දෙනෙක් දාලා තිබිලා තිබ්බා තිබුණා කියලා කිව්වා. තවදුරටත් ඔයාලා ඒ පහුගිය සතියේ, ඒ කියන්නේ ඔටම වල 3 වෙනි නිබන්ධනයේ වීඩියෝ ටික ගත්තේ නැති අය ඉන්නවා නම් අපිට පන්ති ඉවර වුණාට පස්සේ ඔයාගේ වැඩ කරන ඊමේල් නම්බර් එකක් අපිට එවන්න. අපි ඊට පස්සේ ඇඩ්‍රස් එකට ඔයාට අපි 3 වෙනි ටියුට් එකට දාලා වීඩියෝ පැක් එක ලබා දීම කරනවා. ඊට පස්සේ අපි මේ වෙනකොට ඔයාලට පොතේ මේ ඒ කියන්නේ ගිය සතිය පුරාවට අපි ඔයාලව දැනුවත් කිරීම කරලා ඔයාලට ඔටම මොබයිල් 2 වෙනි නිබන්ධනය, ඒ කියන්නේ මේක සැප්තැම්බර් මාසෙට පේමන්ට් කරපු හැම දරුවෙකුටම අපි ඔටම මොබයිල් 2 වෙනි නිබන්ධනය ලබා දීම සිද්ධ කරලා තියෙනවා. හරි, දැන් මට කියන්න අද පන්තියේ සම්බන්ධලා ඉන්න අයගෙන් මම හිතන්නේ හැමෝටම මගේ ඔටෝ මොබයිල් 2 වෙනි නිබන්ධනය පේ කරපු අයට හම්බ වෙන්න ඇති. පේමන්ට් නොකරපු අය තව සමහර කීප දෙනෙක් ක්ලාස් එක ඇති. පේමන්ට් නොකරපු අයට ඔයාලා ඒ පේමන්ට් කරාට පස්සේ නිබන්ධනය ලැබෙවි ඉදිරියේදී. ඒ වගේම පේමන්ට් කරලා තවම නිබන්ධනය හම්බෙච්ච නැති අය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න කාටද ටියුට්ස් නැත්තේ කියලා. අපි පේමන්ට් කළා සර් තවම ටියුට් එක හම්බුනේ නැහැ කියලා ඉන්නවනම් මට පොඩ්ඩක් දාන්න මැසේජ් එක ටග්ගල හොම්ම දාන්න. ඉන්නල් බලන්න පොඩ්ඩක් දාන්න බලන්න. ඉන්සර්ට් හම්බ වෙලා නැහැ තව. එක දරුවෙ දින්නේ. ටියුට් සම්බෙච්ච නැති එක දරුවා දින්නේ. තව ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. ඉන්සර්ට් මම හිතන්නේ ඔන්න මතක පේමන්ට් කරලා තිබ්බ නේද? පිටිසර පේමන්ට් කරලා මං ගෙදර තිබ්බේ. පේමන්ට් කරපු දරුවෙක් නම් ගැටලුවක් තියෙනවා. අපි බලමුකෝ එහෙම වුණොත් තව හෙට දවසත් බලන්නකෝ. නැති වුණොත් මර කොට පින්සර කියන්න. තව ඉන්නවද පේමන්ට් කරලා නිබන්ධන නැති අය? දැන් පේමන්ට් කරලා නිබන්ධන හම්බෙච්ච අය ඉන්නවද? ඒ අය දාන්න මට බලන්න කොහමද මේක හම්බෙලාද නැද්ද? අපි අයගේ වැඩසටහන මට බලන්නත් තිබේ. අපි කට්ටිය කෑ ගැව ටියුට්ස් ලැබ්ම කියලා කිව්වා. ඔය දාලා දාන්නේ නැහැ. මට චුට්ට බලන්න බලන්න. ඔය ටියුට් අපිට හම්බුණා නෑ. එහෙම කියන කට්ටිය මට හැමෝම දාන්න බැහැ. හම්බුණාද නැද්ද කියලාවත් දාන්න බලන්න. පේමන්ට් කළා ටියුට් එක හම්බුණාද නැද්ද කියලා. රයිට්. හරි, අද හම්බුණා සර්. අයි නින් බලන්න අද හම්බෙලා තියෙනවා. අනිත් අය ටට ගා දාන්න බලන්න. කොහොමද පැය ගණන් වාත වෙන්න බෑ. දාහල බං ආවද නැද්ද කියලා දාහල සිංහල තේරෙනවානේ. මේ මැසේජ් එකක් දාන්න කියලා කියන්නේ පන්ති ඉන්නේ උන්ගේ. ටියුට් එක හම්බුණාද නැද්ද? ඔය බයින්න මොනේ මැසේජ් එකක් දාන්න කියන්නේ. හරි, හම්බෙච්ච නැති උන්ට ඉන්නවද? කට කර දාන්න මට බලන්න. දැන් ඔය ඉන්නෝනේ ලිස්ට් එක ගෲප් එකේ ඉන්න උටිය දාන්න මැසේජ් එකක් හම්බුණා නැද්ද කියලා. පිටිමුට්ටු වගේ ඉඳගෙන ඉන්නේ නෙමෙයි ඔන්ලයින් පොරන්ත දෙකේ ඉන්නේ. අපෝ මාත් එක්ක ඩිස්කස් කරනවා නේද? මොකක් කර දෙයක් අහපන් උත්තර දීහල්ලා. දැන් තමයි එක එක වෙන වෙනම ගන්නවා ස්ක්‍රීන් එකට. උත්තර ප්‍රශ්නයක් අහමු උත්තර දාන්න බැරි වෙනද අපෝ පන්ති ඉන්නේ? ඈ රයිට්. රමේෂ්, රමේෂා පේමන්ට් කරාද සැප්තැම්බර් මාසෙට? ආරයිට්. හරි, නිබන්ධන හම්බෙලා ඇත්තේ සේටම මේ පේමන්ට් කරපු අය නිබන්ධන හම්බෙලා ඇති. නිබන්ධන හම්බෙච්ච නැති දරුවෝ කීප දෙනෙක් ඉන්නවා මට මැසේජ් දාලා තියෙන අතර. ඒ නිබන්ධන නැති අය හෙට දවසේ බලන්න. සමහරවල් දුර පළාත්වල නිසා සමහර පොඩි ඩිලේ එකක් වෙන්නත් පුළුවන්. මොකද මේ දවස්වල
චන්දපත්‍රික ආවේදන සීනෙකුත් තියෙනවානේ. ඒ නිසා සමහර විට පොඩ්ඩක් ඔගේ ඩිලේ වීමක් සිද්ධ වෙයි. නමුත් හම්බ වෙයි. හරි, හෙට දවසේ බලලා මට මැසේජ් එකක් තියන්න, හම්බ වුණාද නැද්ද කියලා. එතකොට අපි ඊට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා ඔප්ෂන් එක මම දෙන්නම්. හරි, රයිට්. එතකොට සැප්තැම්බර් මාසේ ගැන මම ඔය කිව්වේ, ඒක අගෝස්තු මාසෙට පේමන්ට් කරලා නිබන්ධන හම්බෙච්ච හැම දරුවෙකුටම නිබන්ධනය ආවරණය කරගන්න වීඩියෝ පැක් එක ලබා දීලා තියෙනවා. ඒ වීඩියෝ පැක් එක ලබා ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අද පන්ති ඉවර වෙලා ඊට පස්සේ ඔයාලා මට ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. මම එතකොට 3 වෙනි ඩියුට් එකට අදාළ වැඩ ටික ආවරණය කරගන්න අවකාශය ලබා දීම කරනවා. පැහැදිලිනේ? හරි, ඒත් එක්කම අපි වැඩ පටන් ගන්න කලින් මට අද කියන්න තියෙන තව කාරණාවක් තියෙනවා. දැන් මේ මාසේ සැප්තැම්බර් මාසේ ඉවර වෙද්දී මම ඔටෝ මොබයිල් දෙවෙනි ඩියුට් එකක් වැඩි වැඩ කරනවා. එතකොට සැප්තැම්බර් මාසේ ඉවර වෙනකොට ඔටෝ මොබයිල් දෙවෙනි ඩියුට් එකක් ඉවර කරලා පස්සේ ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා මම ඉලෙක්ට්‍රිසිටි කොටස, මූලික විදුලි තාක්ෂණ වේදය. පැහැදිලිනේ? එතකොට ඉලෙක්ට්‍රිසිටි කොටස මම මෙහෙම සාකච්ඡා කරනවා. එතකොට දැන් අපේ මගේ ටාගට් එක තමයි 25 ඔයාලා ලබන අවුරුද්දේ සැප්තැම්බර් වල තමයි ඔයාලට එක්සෑම් එක, සාමාන්‍ය සැප්තැම්බර් වගේ වෙදි එක්සෑම් එක තියයි. එතකොට සැප්තැම්බර් වෙනකොට එක්සෑම් තියෙනකොට අපේ ටාගට් එක තමයි ඔයාලගේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතරදී අපි සිලබස් ඉවර කරනවා. ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වගේ වෙදි අපි ඔයාලගේ සිලබස් ඉවර කරනවා. එතකොට සිලබස් ඉවර කරලා එතනින් පස්සේ අපි පේපර්ස් පටන් ගන්නවා ඩිස්කස් කරන්න රිවිෂන් විදියට. පැහැදිලිද? ඔන්ලයින් ක්ලාස් එක ටිකක් වෙනස් විදියකට අපි යන්නේ. තියරි ක්ලාස් එක වගේ නෙමෙයි. තියරි ළමයිට නම් අපි රිවිෂන් කියලා වෙනම පන්තියක් කරනවා, තියරි කියලා වෙනම පන්තියක් කරනවා. ඔන්ලයින් එකේ වැඩ දෙකම එක වෙන වෙනම යන්න අවශ්‍ය නැහැ. කොහොමත් අපි ඔන්ලයින් එක වලට තියරි ටික කලින්ම ඉවර කරනවා. ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වගේ වෙදි අපි ඔයාලගේ රිවිෂන් එකේ මේ තියරි පන්ති වැඩ ටික ඉවර කරනවා. 14 වසරේ සම්පූර්ණ සිලබස් එක අපි සාකච්ඡා කරලා ඉවර කරනවා ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වගේ වෙයි. ඊට පස්සේ එතනින් එහාට අපි පටන් ගන්න ඔයාලගේ රිවිෂන් පන්තිය පටන් ගන්න. ඔතන ඔන්ලයින් පන්තිල ප්‍රොසෙස් එක වෙනයි, ෆිසිකල් පන්තිල ප්‍රොසෙස් එක වෙනයි. එතකොට එතනින් පස්සේ විභාගය දක්වාම ඔයාලගේ අපි රිවිෂන් පන්තියක් විතර, පේපර් සාකච්ඡා කරන පන්තියක් විතර කියන්නේ. එතකොට ඒ අමුතුම පන්තියක් වෙනවා. ඒ නිසා පන්ති කට් කර ගන්න නැතුව පිළිවෙලට සිලබස් ටික කවර් කර ගන්න. අර මොකද ඔන්ලයින් පන්තියකින් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් නේ. මොකද ඔන්ලයින් පන්තියක අප බලාපොරොත්තු වෙන්නේ වැඩි වේලාවක් අරගෙන තියරි ටික ඉක්මනින් කවර් කරලා පීඩස් පේපර්ස් කරලා විභාගයට ටාගට් කරන එකනේ අපි එකේ විදිහට කරමු. ඒ නිසා ක්ලාස් කට් කරගන්න එපා. ඉන්න සියලුම දෙනා අනිවාර්යයෙන්ම පන්ති වලට එන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඔයාලා මාත් එක්ක කන්ටැක්ට් කරන නම්බර් එකක් තියෙනවා. ඒක ඔයාලා ඩිරෙක්ට්ලි මම එක්කම සම්බන්ධ වෙන්න. ඒක වල මොනවා හරි ප්‍රශ්න තිබුණොත් ඔයාලට මාත් එක්ක කතා කරගන්න පුළුවන්. පහුගිය පාඩම් අවුල් ගියපු අය මට නැවත කතා කරලා පාඩම් වල වීඩියෝ ටික හරි ඉල්ලගෙන ඒ වැඩ ටික කොට දා ගන්න. එතකොට ලබන මාසෙ මේ මාසෙ මම ඔටම්බයි ඉවර කරනවා. දැන් ප්‍රොමෝයිල් පළවෙනි කොටස ඉවරයි, දෙවෙනි කොටස වීඩියෝ පැක් එකක් දෙන්න තියෙන තැන ඒක ඉවරයි, තුන්වෙනි කොටස දැන් මම අදින් සරි ඔටම්බයි දෙවෙනි කොටස මම අදින් දැන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වැඩ ටිකක් මේ මාසෙ වලදී ඉවර කරනවා. පැහැදිලිනේ? හරි. රයිට්. ඒත් එක්කම සමහර ලබන සතියේ ඉඳලා අපි ඔයාලගේ තියරි පන්තියේ දවස් සමුද දැන් ඔය ළමයි කීප දෙනෙක් මට කතා කළා. දැන් මම ඉස්කෝලේ ටිකක් දුර පළාත්වල ඉන්න දරුවෝ ඉස්කෝලේ ගිහින් එද්දී ටිකක් හවස වෙනවා. ආපහු ගමන් 6ක් ගෙදරදී 4:00 5 වගේ වෙනවා. 6:00 වගේ ඔන්ලයින් ක්ලාස් එකක සෙට් ඉන් ටිකක් අමාරු වගේ කියලා කීප දරුවෝ ටිකකුත් ඉන්නවා. එහෙම වුණත් මම ටයිම් එක චුට්ටක් වෙනස් කරනවා. ඔයාලත් එක්ක මම සාකච්ඡා කරලා කලින් දැනුවත් කරලා මම ඒක ඔයාලට යොමු කිරීමක් කරන්නම්. ටිකක් එහෙම වුණත් වෙලාවට ටිකක් පස්සට දාන විදිහේ වැඩක්. හරි, අපි ඒක බලමු. පන්තිය අතරතුර කතා කරලා. හරි, හොඳයි. එතකොට රයිට්. අද දරුවනේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඔටෝමොබයිල් දෙවැනි ටියුට් එක. මම අද දැන් සාකච්ඡා කරන්න ගන්නවා. දැන් ටියුට් නැති අය අවුලක් කරගන්න එපා. ටියුට් එක හෙට අනිද්දාදී හම්බ වෙයි. ටියුට් තියන අය අලුත් ටියුට් එක අතර ගන්න. ජ්වලන පද්ධතිය ගැන අපි සාකච්ඡාව ආරම්භ කරනවා ඔටෝමොබයිල් වල දෙවැනි නිබන්ධනයේ පිළිබඳව සාකච්ඡා කරන තැනදී. හරි, එනිසා ඔටෝමොබයිල් දෙවැනි ටියුට් එකේ එන්න මුලින්ම ආලා ජ්වලන පද්ධතිය ගැන අපි කතා කරනවා. ඉග්නිෂන් සිස්ටම් එක ගැන මේ කතා කරන්නේ. ඉග්නිෂන් සිස්ටම්. හරි, මෝටර් රථයක ඉග්නිෂන් සිස්ටම් එක නැත්තම් ජ්වලන පද්ධතිය ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්නට යන්නේ. හරි, දැන් ටියුට් තියන අය නැති අය අවුලක් කරගන්න බෑ. ටියුට් තියන අය ටියුට් එකේ නෝට් එක දාගන්න. ටියුට් නැති අය වෙනම කොළ සෙට් එකක් අතර අරගෙන වෙනම කොළ සෙට් එකක නෝට් එක දාගන්න. ටියුට් එක හෙට උදේ හෝ අනිද්දා හම්බ වෙයි. හම්බ වෙන ගමන් ටියුට් එක නෝට් එක දාගන්න. පැහැදිලිනේ? හරි, එහෙමත් වෙලා මොකක් කාර්යක්‍රමයකින් ටියුට් එක හම්බුනේම නැත්තම් අනිවාර්යයෙන්ම මම දැනුවත් කරන්න. මොකද මේ දවස්වල පොඩ්ඩක් අය
චන්ද සීන් එකත් එක්ක ඔය දැන් ඔය චන්ද නාමලේ කරන බෙදෙන වැඩසටහනක් චන්ද කාඩ් බෙදෙනවා මේ කාලේ. ඒ නිසා තැපෑල ජුට්ටක් ඔය හිර වෙලා පොඩ්ඩක් ඔක ඩිලේ වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වුණොත් දවස් දෙකක් ගිහිල්ලා ටියුට් එක හම්බුනේ නැත්තම් මම දැන්වත් කරන්න. හරි රයිට්. පොත දැන් ජ්වලන පද්ධතිය කියලා කියන්නේ මෝටර් වාහනයක ඉන්ධන. දැන් මෝටර් වාහනයක පුතා ඉන්ධන දහනය කර ගැනීම සඳහා මෝටර් වාහනයක ඉන්ධන දහනය කර ගැනීම සඳහා දරුවනේ එක්ක පුළිඟු ලබා දෙන එහෙම නැත්නම් වෙන යම් ක්‍රමයකින් ඉන්ධන දහනය කර ගැනීම සඳහා ඒ අවශ්‍ය පරිසරය හදලා දෙන පද්ධතිය තමයි ජ්වලන පද්ධතිය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් මේ ජ්වලන පද්ධතිය ගැන කතා කරද්දී පෙට්‍රල් වාහනවලට වෙනම ජ්වලන පද්ධතියක්, ඩීසල් වාහනවලට වෙනම ජ්වලන පද්ධතියක් තියෙනවනේ. පෙට්‍රල් වාහනවල තියෙන ජ්වලන පද්ධතිය අපි කියන්නේ පුතේ පුළිඟු ජ්වලන පද්ධතිය කියලා. ඩීසල් වාහනවල තියෙන ජ්වලන පද්ධතිය අපි කියන්නේ පුතා සම්පීඩන ජ්වලන පද්ධතිය කියලා. පැහැදිලිද? එතකොට දැන් ඔය පෙට්‍රල් වාහනවල තියෙන ජ්වලන පද්ධතිය අපි කියනවා පුළිඟු ජ්වලන පද්ධතිය. මොකද පෙට්‍රල් වාහනවල ඉන්ධන දහනය කරගන්නේ ස්පාර්ක් මගින්. ඒ කියන්නේ පෙට්‍රල් ඉන්ධනය දහනය කරගන්න ස්පාර්ක් ප්ලග් එකකින් උදාහරින ස්පාර්ක් කරහා. එතකොට ඩීසල් වාහනයක ඩීසල් දහනය කරගන්නේ සම්පීඩිත වාතයට ඩීසල් ස්ප්‍රේ කරලා. ඒ නිසායි අපි යාට කියන්නේ සම්පීඩන ජ්වලන පද්ධතියක් කියලා. හැබැයි මෙතනදී අපි කතා කරන්නේ පෙට්‍රල් වාහනවල ජ්වලන පද්ධතිය ගැන විතරයි අපේ සිලබස් එකේදී. ඒ කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ පුළිඟු ජ්වලන පද්ධතිය පිළිබඳව. හරි? එතකොට ජ්වලන පද්ධතිය ගැන අපි කතා කරද්දී අපි කතා කරන්නේ පුළිඟු ජ්වලන පද්ධතිය පිළිබඳව. හරිද? දැන් පුළිඟු ජ්වලන පද්ධතිය ගැන අපි කතා කරන්නේ සම්පීඩන ජ්වලන පද්ධතිය ගැන අපේ සිලබස් එකේ කතා කරන්න නැහැ. පැහැදිලිනේ? එතකොට පොදේ පුළිඟු ජ්වලන පද්ධතිය ගැන කතා කරද්දී මෙයාව ගත්තාම මෙයා කොටස් දෙකකට අපි බෙදෙනවා. හරිද? මෙයා කොටස් දෙකකට බෙදෙනවා. පුළිඟු ජ්වලන පද්ධතිය ගත්තාම එක්කෙනෙක් ඉන්නා පුතේ බැටරි කොයිල් ජ්වලන පද්ධතිය කියලා. බැටරි කොයිල් ජ්වලන පද්ධතිය. හරිද? අනිත් එක්කෙනා ඉන්නවා අපිට හම්බ වෙනවා ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය. එක්කෙනෙක් බැටරි කොයිල් ජ්වලන පද්ධතිය, අනිත් එක්කෙනා ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය. පැහැදිලිද? එතකොට දැන් මේ බැටරි කොයිල් ජ්වලන පද්ධතිය සහ ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය කියන පද්ධති වර්ග දෙක ගත්තහම අපිට මුලින්ම අපිට ඔය මුල්ම කාලේ වාහනවල තිබුණා කියලා අපි සලකන්නේ බැටරි කොයිල් ජ්වලන පද්ධතිය. නවීන වාහනවල තියෙන පොතේ ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය. සාමාන්‍ය දරුවනේ මතක තියාගන්න ඔය බැටරි කොයිල් ජ්වලන පද්ධතියක් ගත්තාම සාමාන්‍යයෙන් අපි ඔය ඔය පද්ධති දෙකෙන්ම කරන්නේ ස්පාර්ක් ලබා දෙන්න. එහෙම නැත්නම් ස්පාර්ක් ප්ලග් එකට ස්පාර්ක් ලබා දෙන්න අවශ්‍ය වෝල්ටීයතාවය හදන එකයි කරන්නේ. හරිද? එතකොට ඒ වැඩේ කරනකොට සාමාන්‍යයෙන් බැටරිය වාහනේ තියෙන බැටරි වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් වෝල් 12ක් වෙනවනේ. වෝල් 6 හෝ 12 සමහර වාහන 6 තියෙනවා. බොහෝ විට අපි දකින්නේ වෝල් 12 12 වෝල් බැටරිය තමයි තියෙන්නේ. 12 volt බැටරියකින් වෝල්ටීයතාවය කෙලින්ම පත් කරනවා ඔය බැටරි කෝල් ජ්වලන පද්ධතියේ තියෙන වෝල්ට් 22000ක් වගේ ප්‍රමාණයකට වෝල්ටීයතාවය වැඩි කරනවා. ඒ කියන්නේ වෝල්ට් 20000කට අධික. වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් සාමාන්‍ය 21000ක් 22000ක් වගේ වෝල්ටීයතාවයකට පත් කිරීම බැටරි කෝල් ජ්වලන පද්ධතිය මගින් කරනවා. එතකොට ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය මගින් 12 volt තියෙන කෙනා සාමාන්‍ය වෝල්ට් 60000කට වඩා අධික ප්‍රමාණයකට වෝල්ටීයතාවය වැඩි කරලා දෙනවා. හරිද? එතකොට දැන් මුල්ම කාලේ පාවිච්චි කරපු වාහනවල 12 volt බැටරියක විභවය වෝල්ට් 22000ක් වගේ ප්‍රමාණයක් දක්වා වැඩි කරන එක බැටරි කෝල් ජ්වලන පද්ධතියකින් සිද්ධ වුණා. හැබැයි වර්තමානයේ පාවිච්චි කරන පද්ධතිවල මේ 22000 60000ක් දක්වා වැඩි කරලා තියෙනවා. ඒ නිසා වැඩි වෝල්ටීයතාවයක් දෙදී වැඩිපුර ඉන්ධන හොතට දහනය වෙන්න අවශ්‍ය කුළුඹ නැත්තම් ස්පාර්ක් පිට කිරීම මෙයාගෙන් වෙනවා. ඒ නිසා වර්තමානයේදී මෙයාට වඩා මෙන්න මේ පද්ධතිය කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. අද මේක පාවිච්චි කරන්නේ නැති තැනට අවිල්ල තියෙනවා. හැබැයි තවමත් පරණ වාහනවල මේ ක්‍රමය තියෙනවා. හැබැයි අපි සිලබස් එකේ වැඩිපුර අවධානය දෙන්නේ මෙන්න මේ කොටස ගැන කතා කරන්න. හරිද? හොඳයි. අපි ඉදිරි වැඩසටහන ආරම්භ කරමු. මම ආරම්භ කළ ඉන්නම් ඉස්සරහට එකින් එක වෙන වෙනම සාකච්ඡා කරන්න. මොකද බෝඩ් එකේ තියෙන ඉඩකඩ සීමිත නිසා මම ඉන්න බැලන්ස් එක නෝට් කරන්න. හරි, ලියමු මෙන්න මෙහෙම පොතේ. ටියුට් තියෙන අය ටියුට් එකේ නෝට් කරන්න, ටියුට් නැති අය වෙනම කොළයක නෝට් කරන්න පටන් ගන්න. හරි, රයිට්. අපි යන පොතේ වාගේ ටියුට් එකේ
ජ්වලන පද්ධතිය කියන තැනට ජ්වලන පද්ධතිය කියන තැනට එනවා. හරි, ජ්වලන පද්ධතිය කියන තැනට ඇවිල්ලා පොදී අපි වෙන වෙනම පුංචි පැහැදිලි කිරීමක් කරමු. ටියුට් එකේ එන්න ජ්වලන පද්ධතිය අලුතෙන් මම දීපු ටියුට් එකට එන්න, අනිත්තර මම ඩිස්ප්ලේ කරන්න. ටියුට් නැති අය රයිට්, ටියුට් එකේ වාගේ තියෙන පොදී ජ්වලන පද්ධතිය නැති අය ටක් ගාලා ඔබ දාගන්න ඉග්නිෂන් සිස්ටම් එක. ටියුට් නැති කීප දෙනෙක් ඉන්නවා, ඒ ටක් ගාලා ටොපික් එක දාගන්න ජ්වලන පද්ධතිය කියලා දාලා ඉග්නිෂන් සිස්ටම් කියලා දාන්න. හරිනේ, රයිට්. යටින් පොදී වෙන වෙනම පුංචි පැහැදිලි කිරීමක් අපි කරමු. ලියන්නක මෙන්න මෙහෙම. හරි හරි, ඒ කියන්නේ දැන් වාට ඔය ඩිස්ප්ලේ එකේ පේන සටහන පොඩ්ඩක් බලන්නකො. දැන් ඔය ඩිස්ප්ලේ එකේ තියෙන දරුවනේ ඔය ඉග්නිෂන් සිස්ටම් එක. ඔය ඉග්නිෂන් සිස්ටම් එක වාට පේනවා පුතේ, වම් පැත්තේ පහළින්ම තියෙනවා බැටරි එක තියෙනවනේ, ඔය කොළපාඩින් තියෙන බැටරි එක. ඔය බැටරි එකෙන් කරන්ට් එක කෙලින්ම පුතේ ඔය කන්ටැක්ටර් එක කියන්නේ ඉග්නිෂන් ස්විච් එකක්. එයා අරහා කෙලින්ම ඉග්නිෂන් කොයිල් එකට කරන්ට් එක ගිහිල්ලා එතනින් හයි වෝල්ටේජ් එක හදලා ඩිස්ට්‍රිබියුටර් හරහා දරුවනේ ස්පාක් ප්ලග් වලට කරන්ට් එක දෙනවා. දැන් මම කොහොම කිව්වට ඔක තේරෙන්නේ නැහැ. මම තව ටිකකින් පැහැදිලි කරන්නම් එකින් එක. පුංචි නෝට් එකක් තියෙනවා යටින් දාගමු. ජ්වලන පද්ධති ගැන අපි කතා කරද්දී අපි සලකන්නේ පුළුංගු, කියන්නේ පෙට්‍රල් වාහන ජ්වලන පද්ධතිය. ඒ කියන්නේ පුළුංගු දහ පුළුංගු ජ්වලන පද්ධතියක් සඳහා අවශ්‍ය ජ්වලන පද්ධතිය. එතකොට ඒ ජ්වලන පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකකට අපි ජ්වලනය සිද්ධ කරනවා. එකක් බැටරි වල ජ්වලන පද්ධතියක් හරහා, අනිත් එක ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතියක් හරහා. අපි එක මෙන්න මෙහෙම නෝට් කරමු යටි ඉරට. ඔතන පැහැදිලිව ලියා ගන්න. මෙන්න මේ වාක් මෙන්න මේ ඡේදෙත් නෝට් කරගමු. අපි කියන්නේ මෙහෙම, මම වාක්‍ය කියන්නම් ලියන්න. අභ්‍යන්තර දහන එන්ජිමක යටින් ඉවරට නෝට් කරන්න පුතේ. අභ්‍යන්තර දහන එන්ජිමක, අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා, අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා, අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා, ජවය ලබා ගැනීම සඳහා දහන කුටීරය තුළ, දහන කුටීරය තුළ, දහන කුටීරය තුළ නිවැරදි වේලාවට, දහන කුටීරය තුළ නිවැරදි වේලාවට, දහන කුටීරය තුළ නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතු වේ, ඉන්ධන දහනය කළ යුතු වේ, ඉන්ධන දහනය කළ යුතු වේ, දහන කුටීරය තුළ ඉන්ධන දහනය කළ යුතු වේ. මෙසේ නිවැරදි වේලාවට, මෙසේ නිවැරදි වේලාවට, මෙසේ නිවැරදි වේලාවට ඉන්ධන දහනය සිදු කිරීම සඳහා, මෙසේ නිවැරදි වේලාවට ඉන්ධන දහනය සිදු කිරීම සඳහා, ඉන්ධන දහනය සිදු කිරීම සඳහා, ඉන්ධන දහනය සිදු කිරීම සඳහා ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ, ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ. වෙනම පාඩකින් ජ්වලන පද්ධතිය කියන එක ලියවත් කමක් නැහැ. මම ඔය දාලා තියෙනවා වගේම ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ, ජ්වලන පද්ධතියක් අවශ්‍ය වේ කියලා දාලා යටින් මෙහෙමත් ලියන්න පුතේ. රූලක් අරලා මෙහෙමත් ලියන්න. මෙහිදී, මෙහිදී පෙට්‍රල් එන්ජින් වල, මෙහිදී පෙට්‍රල් එන්ජින් වල, මෙහිදී පෙට්‍රල් එන්ජින් වල භාවිතා කරන, මෙහිදී පෙට්‍රල් එන්ජින් වල භාවිතා කරන, භාවිතා කරන පුළිඟු ජ්වලන ක්‍රමය පමණක්, පුළිඟු ජ්වලන ක්‍රමය පමණක් සලකයි, පුළිඟු ජ්වලන ක්‍රමය පමණක් සලකයි, පුළිඟු ජ්වලන ක්‍රමය පමණක් සලකයි. එය ආකාර දෙකකි, එය ආකාර දෙකකි, එය ආකාර දෙකකි කියලා දාලා යටි යටට දාන්න පුතේ. ආකාර දෙක පළවෙනි කෙනා ලියන්න, පළවෙනි කෙනා වෙනම පාටකින් ලියන්න පුතේ. පළවෙනි කෙනා ලියන්න බැටරි කොයිල් ජ්වලන පද්ධතිය, පළවෙනි කෙනා ලියන්න බැටරි කොයිල් ජ්වලන පද්ධතිය
බැටරි ගොල් කියන පද්ධතිය. දෙවෙනි කෙනා කියන්නේ ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය. 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 හරි. කොඩික පිළිවෙලට නෝට් කරගන්න ඇති. ඊට පස්සේ මම වෙනවා සාකච්ඡා කරන්න ඔය පද්ධති දෙකෙන් අපි කතා කරන්නේ මුලින්ම පුතා බැටරි කොයිල් ජ්වලන පද්ධතිය ගැන. ඒ කියන්නේ පළවෙනි ක්‍රමය ගැන අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. හොඳින් අහගෙන ඉන්න මම මේකේ යාන්ත්‍රණය සහ හැසිරීම පිළිබඳව විස්තරයක් දැන් දෙනවා. හරි. හොඳට අහගෙන ඉන්න මම පැහැදිලි කිරීමක් කරන්න දෙයි යන්නේ. හරි. දැන් පොදේ අපි මෙතනදී මේ සාකච්ඡාව තුළ පැහැදිලි කරන කාරණා කීපයක් තියෙනවා. හරි. ඒ පිළිබඳව හොඳ අවධානයකින් ඉන්න. මොකක්ද අපි මේ සාකච්ඡාව තුළ පැහැදිලි කරන මූලික කාරණාව? දැන් ඔය මේ බැටරි කොයිල් ජ්වලන පද්ධතිය ගත්තාට පස්සේ දැන් වාඩි හිතනවා දැන් මෙහෙම. දැන් අද නවීන වාහනවල භාවිතා කරන්නේ නැත්තම් පරණ වාහනවල විතර නම් මේ බැටරි කොයිල් ජ්වලන පද්ධතිය කියන ක්‍රමය පාවිච්චි කළේ හරි මොන මලහත් ඉල හොගෙනද මේ පැරණි ටෙක්නොලොජි එකක් අපි ඉගෙන ගන්නෙ? මෙච්චර මොඩර්න් ටෙක්නොලොජි එකක් තියෙද්දි වගේ හැඟීමක් වඩ තියෙන්න පුළුවන් නේ. හැබැයි මතක තියාගන්න මේ කිව්වට බැටරි කොල් ජ්වලන පද්ධතියක් ක්‍රියාව තමයි අලුත් වාහනවල ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය බවට කන්වර්ට් වෙන්නේ. ඒ නිසා ඔය මෙකනිසම් එකේ බේසික් එක තියෙන්නේ බැටරි කොල් ජ්වලන පද්ධතිවල. ඒ නිසා අපි ඒක ඉගෙනගෙනමයි ඉස්සරහට යන්නට වෙන්නේ. හරි. අන්න ඒ නිසා ඒ බව අවබෝධ කරගන්න. හරි. අපි ඒ නිසා ඒ ගැන එක තමයි මෙතනින් ඉස්සරහට කටයුතු සාකච්ඡා කිරීම කරන ලබන්නේ. හරි. එතකොට මම ඔයාලට බැටරි කෝල් ජ්වලන පද්ධතියක් කොහොමද වාහනයකට සම්බන්ධ වෙන්නේ? කොයි විදිහකටද බැටරි කෝල් ජ්වලන පද්ධතියක් තියෙන්නේ කියන එක පිළිබඳව මම පැහැදිලි කිරීමක් දැන් කරනවා. ඒ නිසා හොඳින් අවබෝධයක් ලබා ගන්න බලාගෙන ඉන්න බෝඩ් එක දිහා මම කරන පැහැදිලි කිරීමක් එක්ක. හරි. මම ඉද සටහන් කරනවා. හරි. මෙන්න මෙහෙම හතර බලන්න. බැටරි කෝල් ජ්වලන පද්ධතිය ගත්තට පස්සේ මුදී මම මෙහෙම කියන්නම්. රයිට්. මෙතන තියෙන පුදී තම ගන්නම් වාහනේ බඳ ෆ්‍රේම් එක තියෙනවා. හරිද? වාහනේ ෆ්‍රේම් එක තියෙනවා. මෙතන තියෙන පුදී වාහනේ බැටරි එක තියෙනවා. මෙයා ධනාග්‍රය, මෙයා ඍණාග්‍රය. ඍණාග්‍රයෙන් තමයි වාහනයක් බඳට සම්බන්ධ වෙන්නේ. මෙතන තියෙනවා ignition switch එකක්. වාහනේ පණ ගන්න switch එක. මෙතන තියෙනවා පුතේ බෝතලයක් වගේ උපකරණයක්. හරිද? මෙයාගේ තියෙනවා coil දෙකක්. වට ගණන් අඩු coil එකක් තියෙනවා. වට ගාන වැඩි coil එකකුත් තියෙනවා. බෝතලයක් වගේ කියලා හිතන්නකෝ. මෙතන තියෙනවා මෙන්න මෙහෙම gadget එකක්. හරි? මේකට අපි කියන distributor එකේ body එක කියලා. මෙතන තියෙනවා කැමියක්. මෙතන තියෙනවා ස්පර්ශ පුතුඩු. මෙයා මෙහෙමයි තියෙන්නේ. මෙතන condenser එකක් තියෙනවා. හරි. මෙතන තියෙනවා ඒ වගේම තව භ්‍රමකයක්. ඔය distributor එකේ තව කොටසක්. මෙතන තියෙනවා මෙහෙම කට්ටක්. මෙයා මෙහෙම තියෙනවා. හරි. ඊට පස්සේ මේ හරියෙන් තියෙනවා ස්පාක් ප්ලග් සෙට් එකක්. හරි. දැන් මොන මම බෝඩ් එකේ යන්න සතහන් ටිකක්. දැන් මම ඔය ටික කනෙක්ට් කරනවා බලන්න මෙන්න මෙහෙම. බැටරිය රිනාග්‍රේ කලින්ම වාහනේ චැසිය නැත්තම් මම මේක රාමුව කියලා කියන්නම්කො. රාමුවට සම්බන්ධ වෙනවා. ධනාග්‍රේ කලින්ම මෙයත් එක කනෙක්ට් වෙනවා. මෙයා කලින්ම මෙයත් එක කනෙක්ට් වෙනවා. මෙයා කලින්ම මෙයත් එක කනෙක්ට් වෙනවා. මෙයා කලින්ම මෙතනින් කනෙක්ට් වෙනවා. මේ තියෙන ස්පාර්ක් ප්ලග් වල තියෙන පිස්ටන් වල තියෙන මේ ස්පාර්ක් ප්ලග් ටික එක එක සිලින්ඩරේ තියෙන ස්පාර්ක් ප්ලග් එක මම 1 2 3 4 කියලා නම් කරලා ගත්තොත් එහෙම
එකට දුතුන් හතර කියන්නේ මේ ප්ලග් වල නම්බර්ස් කියලා ගත්තොත් මෙයා සම්බන්ධ වෙන ෆයිලින් ඕඩර් එකක් තියෙනවා. අපි හිතමුකෝ එක මෙයාට තියෙන අපි හිතමු 1 4 3 2 කියන ෆෝමැට් එකට කියලා 1 4 3 2 1 3 4 2 කියලා ෆෝමැට් එකකුත් තියෙනවා. මම ඉස්සරහට ඒක කතා කරන්නම්. එතකොට දහන පිළිවෙල කියන එක මොකක්ද කියන එක අපි මීට කලින් වට මම තුන් පළවෙනි ටියුට් එකේ කතා කරද්දි කතා කරලා තියෙනවා. එන්ජිමක දහන පිළිවෙල කියන්නේ එන්ජිමක් තුළ බලපහර සිද්ධ වෙන පිළිවෙල. මොකද සිලින්ඩර් වල අණු පිළිවෙලින් බලපහර සිද්ධ වෙන්නේ නැහැ. 1 2 3 4 4 කියන සිලින්ඩර් පිළිවෙලින් බලපහර සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ බලපහර සිද්ධ වෙන්නේ අතරින් පතර සිලින්ඩර් වල කියලා මම මීට කලින් කියලා තියෙනවා. පැහැදිලිනේ? හරි. ඒ නිසා අපි දැන් මෙහෙම 1 3 4 2 කියන ෆෝමැට් එකට මේක ෆයර් වෙනවා කියලා හිතුවොත් එහෙම මෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි. මෙයාගේ එක මෙයත් එක්ක සම්බන්ධ වෙනවා, දෙවෙනි එක කියන මෙතෙන්ට සම්බන්ධ වෙනවා, ඊට පස්සේ තුන්වෙනි එක කියන මෙතෙන්ට සම්බන්ධ වෙනවා, හතරවෙනි එක කියන මෙතෙන්ට සම්බන්ධ වෙනවා. එතන මේක වැඩ කරද්දී 1 4 3 2 කියන ෆෝමැට් එකට තමයි මෙයාගේ ස්පාක් ටික සිද්ධ වෙමින් යන්නේ. මෙන්න මේ උපකරණයට අපි නමක් කියනවා, මෙයාට අපි කියන්නේ බැටරිය කියලා. මෙයා බැටරිය කියලා හඳුනා ගන්නවා. ඒ වගේම මෙයාට කියනවා ජ්වලන ස්විචය කියලා අපි කියනවා. ජ්වලන ස්විචය කියලා කියන්නේ මෝටර් වාහනේ පණ ගන්න ස්විච් එක. අපි ස්ටාර්ට් කරන පාවිච්චි කරන කෙනා මේ බෝතලේ වගේ ගැජට් එකට කියනවා ජ්වලන දන්දරය. ජ්වලන දන්දරය මේ වටකාන අඩු කොයිල් එකට කියනවා ප්‍රාථමික දන්දරය. මෙයා ප්‍රාථමික දන්දරය. වටගාන වැඩි කොයිල් එකට අපි නමක් කියලා මෙන්න මේකට කියනවා ද්විතීක දන්දරය. මේක ද්විතීක දන්දරය කියලා අපි කියනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේ බෝතලේ වගේ තියෙන කොටස තියෙනනේ මෙන්න මේ ෆ්‍රේම් එක. හරි. මෙන්න මෙයාට අපි නමක් කියනවා, මේ කොටස අපි නමක් කියනවා මේ ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක. ඒ කියන්නේ බෙදාහරිනේ බඳ කියලා කියනවා. බෙදාහරිනේ බඳ. හරි. ඊට පස්සේ මෙන්න මේ තුඩු දෙකක් තියෙනවා. මෙන්න මේ පොයින්ට් එකට අපි කියනවා මේ මෙන්න මේවට මෙන්න මෙයාටයි මෙයාටයි මේ පොයින්ට් දෙක අපි නමක් කියනවා විස්පර්ශක තුඩු කියලා කියනවා. විස්පර්ශක තුඩු කියලා කියනවා. මෙන්න මෙයාට කියන අපි නමක් කැමිය කියලා කියනවා. කැමිය. මෙයාට කියන නමක් කන්ඩෙන්සරය. එයා කන්ඩෙන්සරය කියලා කියනවා. මෙයා කෙලිම මෙයත් එක්ක කනෙක්ට් වෙනවා. හරි. දැන් මෙතන වෙන යාන්ත්‍රණය ගැන මම පුංචි පැහැදිලි කිරීමක් කරනවා. හොඳට අහගෙන ඉන්න පොඩ්ඩක්. මම අනිත් එක ගැන ඊළඟට කියන්නම්. අපි මෙතන ස්විච් ඔන් කළා කියලා දන්නවද? ස්විච් ඔන් කළා. එතන බැටරියගේ කරන්ට් එක කෙලින්ම ඔන් කරපු ස්විච් එක කරා ගිහිල්ලා ප්‍රාථමික දඟරේ හරහා යනවා. ගිහිල්ලා ප්‍රාථමික දඟරේ ඊළඟ පැත්තට ගිහිල්ලා එතනින් කරන්ට් එක කෙලින්ම එනවා මෙතන දෙනකම්. ඇවිල්ලා මේ තුරු දෙක ලඟ වෙලා තියෙන අවස්ථාව හිතන්නකො, ලඟ වෙලා තියෙද්දි මෙතනින් එන කරන්ට් එක කෙලින්ම මෙන්න මේ තුරු දෙක හරහා ගිහිල්ලා සර්කිට් එක කම්ප්ලීට් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්විච් එක ඔන් කළා, බැටරියකින් කරන්ට් එක ස්විච් එක හරහා ගියා, ප්‍රාථමික දඟරේ හරහා ගියා, මෙතනින් ආවා, මේ ප්‍රාථමික දඟරේ හරහා ගියා, මෙහෙම ගියා, මෙතනින් ආවා, මේ තුරු දෙක දැන් ලඟ වෙලා තියෙන අවස්ථාව හිතන, තුරු දෙක ලඟ වෙලා තියෙන වෙලාව ගැන හිතන්නකො, තුරු දෙක ලඟ වෙලා තියෙනවා, එතනින් කරන්ට් එක කෙලින්ම මෙන්න මේ පාත් එක දිගේ ගිහිල්ලා සර්කිට් එක කම්ප්ලීට් කරනවා. එතන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි වාහනය පණ ගන්නන අවස්ථාවේ දැන් ස්විච් එක ඔන් කරලා, දැන් ස්විච් එක දරන ඔන් කරලා එන්ජිම ස්ටාර්ට් කරා කියලා දන්නකො, එන්ජිම ස්ටාර්ට් කරනකොට දැන් ඔය එන්ජිම ස්ටාර්ට් කරනකොට එන්ජිමේ දඟර කඳ තියෙනවනේ. දඟර කඳෙන් කැමි දණ්ඩ කරකවනවනේ. සාමාන්‍ය කැරකෙන්නේ දඟර කඳ වටයක්, ඒක දඟර කඳ කැරකෙන දඟර කඳ වට දෙකක් කැරකෙද්දී කැමි දණ්ඩ එක වටයක් කැරකෙන්න ඕනේ. එතකොට දඟර කඳ එක වටයක් කැරකෙද්දී කැමි දණ්ඩ වට භාගින කැරකෙවෙන්නේ. එතකොට මෙන්න මේ ඩිස්ට්‍රිබියුටරය කියලා කියන්නේ, හරි, සාමාන්‍ය ඩිස්ට්‍රිබියුටර් එකක් ගත්තාට පස්සේ ඔක පේන්නේ අපිට මෙන්න මෙහෙම බෝතලයක් වගේ ගැජට් එකක් තියෙනවා, යටින් මෙන්න මෙහෙම කොටසක් තියෙනවා, යටින් තියෙන මෙන්න වීල් සෙට් එකක් තියෙනවා. ඩිස්ට්‍රිබියුටර් එකව දැකලාදී මෙන්න මෙහෙම තියෙන කොටසක්. මේක මෙන්න මේකට ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක කියලා කියනවා, මේකට ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක කියලා කියනවා, මේකට ඩිස්ට්‍රිබියුටර් එකේ ෂාෆ්ට් එක කියලා කියනවා, මේකට අපි කියනවා ඩිස්ට්‍රිබියුටර් එකේ වීල් සෙට් එක කියලා කියනවා, වීල් කියලා කියනවා. එතකොට මෙන්න මේ මෙන්න මේ මෙයා ගත්තාම මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකේ මෙන්න මේ යට තියෙන වීල් ටික තියෙනවනේ. මෙන්න මේ කට්ට සහිත කොටස තියෙනවනේ. මේ දණ්ඩය කියලා වල කට්ට තියෙනවනේ. අතන ගියර් වීල් එකක් තියෙන්නේ. එතකොට ඔන්න ඔය බෝතලේ වගේ කොටස මෙන්න මේ දිග නැට් වගේ කෑල්ල යට තියෙන ගියර් වීල් සෙට් එක තියෙනවනේ. ඔය ගියර් වීල් සෙට් එක
කැමි දණ්ඩේ කෙළවරකට අහි වෙලා තියෙන්නේ. එතකොට කැමි දණ්ඩ කරගෙන වේගෙන්ම මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එක යට තියෙන දණ්ඩ කරකවෙන්න ගන්නවා. එතකොට ඇත්තටම වෙන්නේ එන්ජි මේ දහර කඳ කරකෙන වේගෙන් භාගයක වේගෙන් කැමි දණ්ඩ කරකවෙනවා. කැමි දණ්ඩ කරගෙන වේගෙන් මේ වීල් එක හරහා ඩිස්ට්‍රිබියුටර් එකේ ඇතුළේ තියෙන මෙන්න මේ කැමිය කරකවෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ එන්ජි මේ දහර කඳ කරකෙන වේගයෙන් හරියටම අඩක් වෙච්ච වේගයකින් කැමිය කරකවෙන්න ගන්නවා. කැමිය කරකවෙනකොට අර මේ වෙනකන් ලඟ වෙලා තිබිච්ච විස්පර්ශක උතුරු දෙක සංගලපත මේ රූපයේ තියෙන විදිහට ඈත් වෙන්න ගන්නවා. මේ රූපයේ තියෙන විදිහට දරුවනේ මේ කන්ටැක්ට් පොයින්ට් එක නැත්තම් විස්පර්ශක උතුරු දෙක ඈත් වෙනකොට ඔන්න සිද්ධියක් වෙනවා. මේ වෙනතෙක් ප්‍රාථමික යහනා කරන්ට් එක ගැලුවා. මේ තුරු දෙක ඈත් වෙන ගමන් ප්‍රාථමික යහනා කරන කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඩිස්කනෙක්ට් වෙනවා. ඔන්න ආය අහගන්නවා මුලින් ඉඳලා කියනවා කතන්දර තේරුම් ගන්න. බැටරි එකේ කරන්ට් එක ස්විච් එක ඔන් කරන එකත් එක්කම කරන්ට් එක කෙලින්ම උඩින් ගිහිල්ලා ප්‍රාථමික දඟරිය හරහා ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා විස්පර්ශක තුරු ලංගලා තියෙන විස්පර්ශක තුරු හරහා පරිපථය සම්පූර්ණ කරගන්නවා. ඒක හරි. ඊට පස්සේ දෙවෙනියට වෙනවා මෙහෙම දෙයක්. ඊට පස්සේ එන්ජිම පනගන් වෙනකොට මේ කැමිය කරක වෙනවා. දඟර කඳ කරකැවෙන වේගයෙන් භාගයක වේගයෙන් කැමි දණ්ඩ කරකැවෙනවා. කැමි දණ්ඩ කරකැවෙන වේගයෙන් මේ කැමිය කරකැවෙනවා. ඒ කියන්නේ දඟර කඳේ වේගයෙන් වට භාගයක වේගයකින් මේක කරකැවෙනවා. එතකොට මෙන්න මෙයා කරකැවෙද්දි මේ ලඟ වෙලා තිබිච්ච තුරු දෙක ඈත් වෙනවා. ඈත් වෙනකොටම ප්‍රාථමික දඟරය තුළ ගලපු කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙනවා. ප්‍රාථමිකය තුළ ගලපු කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙනකොට ඔන්න ප්‍රශ්නයක් ඇදෙනවා. මොකක්ද වෙන ප්‍රශ්නේ? මේක ඩිස්කනෙක්ට් වෙනකොටම මෙන්න මේ බෝතලේ වගේ හැඩයට තියෙන ජ්වලන දඟරය තුළ තියෙනවා ඔයිල් දාලා තියෙන්නේ, පරිවාරක තෙල් දාලා තියෙන්නේ. හරියට මේක පොඩ්ඩක් ට්‍රාන්ස්ෆෝම එකක් වගේ. හිතන්නකෝ මේක ට්‍රාන්ස්ෆෝම එකක් වගේ කියලා හිතන්නකෝ. පැහැදිලිද? හරි. මේක ට්‍රාන්ස්ෆෝම එකක් වගේ කියලා හිතන්න. එතකොට මේක මේ ට්‍රාන්ස්ෆෝම එකක් වගේ කියලා හිතපුවාම හරි ඔයාට මෙන්න මෙහෙම දෙයක් පේන්න ඕනේ. හරි මේක ට්‍රාන්ස්ෆෝම එකක් වගේ කියලා මේ හිතෙන්න ඕනේ. මොකද හේතුව ප්‍රාථමිකය තුළ ගලන කරන්ට් එක ප්‍රාථමිකය තුල ගලන කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙච්ච ගමන්ම ද්විතීයිකය තුල අධිවෝල්ටීයතාවයක් ඇති වෙනවා. ඕක ඇති වෙන්න හේතුව තමයි මෙන්න මේ ජ්වලන දඟරය තුල සිද්ධ වෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියලා සංසිද්ධියක්. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියන සංසිද්ධිය හේතු කොටගෙන මැද තියෙන ද්විතීයික දඟරයේ අධිවෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. ඔය ප්‍රේරණය වෙන අධිවෝල්ටීයතාවය සාමාන්‍යයෙන් වෝල්ට් 20000ක් වගේ ප්‍රමාණයකින් යුක්තයි. 20000ට අධිකයි. අපි එහෙමයි කියන්නේ 20000ට අධිකයි. සාමාන්‍යයෙන් 22000ක් විතර හයි වෝල්ටේජ් එකක් හැදෙනවා. ඔය හැදෙන අධිවෝල්ටීයතාවය හරි ඔය හැදෙන අධිවෝල්ටීයතාවයේ කෙලින්ම එනවා ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක. මේකත් හරියට දැන් මෙන්න මේ තියෙන බෙදාහරිනේ බඳ. ඒ කියන්නේ මම මෙන්න මේ පෙන්නපු ඩිස්ට්‍රිබියුටර් එකේ මෙන්න මේ යට තියෙන බොඩි එක තමයි මෙන්න මෙතන මේ රෝමියම් මම දාලා තියෙන්නේ. මේකෙම උඩින් එන කොටස තමයි මෙන්න මෙයා. ඒක තමයි මෙන්න මම කප් එක කියලා තියෙන්නේ. මම ඒක නම් කරුවොත් එහෙම මේ තියෙන බෙදාහරිනියේ පියන. මේ තියෙන බෙදාහරිනියේ පියන. බෙදාහරිනියේ පියන තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ඩොට් දාපු තැන්වල මම 1 4 3 2 කියලා ඕඩර් වලට දාපු මෙන්න මේ ගුලි ගුලි වගේ වගේක් හයි කරලා තියෙන්නේ මම. මේවට කියනවා පුතා තඹ අග්‍ර. මේවට කියනවා තඹ අග්‍ර. මේවා තඹ අග්‍ර. ඔයාලට මේ රූපේ ලොකුවට මේ අකුරු වල පැහැදිලිතාවයක් නැති උනට ගැටලුවක් නැහැ. ටියුට් එකේ මම රූපේ දාලා තියෙනවා ඈ. එතනින් බලන් අපහැදිලි නම් ඒක බලා ගන්න. එතකොට ඒක පේනවා. හරි? රයිට්. එකෙක් කියනවා බෝඩ් එකේ තියෙන රූප ටික අපහැදිලි වගේ කියලා. එහෙම උන්ට තමයි ටියුට් එක දීලා දෙන්නේ. ටියුට් එකේ රූපේ තියෙනවා. මම මේ කියන දේ තේරෙනවා නම් ටියුට් එකේ රූප බලා ගත්තාම තේරෙන්න ඕනේ. පැහැදිලිනේ? ටියුට් එකත් ඔබ තියෙනවා ඈ. හරි. ඊට පස්සේ මේ තමයි මේ ඩොට් ඩොට් වගේ දින තඹාග්‍ර. ඒ වගේම වෙන්න මෙතන තියෙන මේ කට්ටක් තියෙනවා. මේ කරකැවෙන කට්ටක්, ඔරලෝසු කට්ටක් වගේ එකක්. මෙන්න මේ කට්ටට නමක් කියනවා. මේකට කියනවා භ්‍රමකය කියලා කියනවා. මේකට කියනවා භ්‍රමකය කියලා. එතන මේ කරකැවෙන කට්ටක් වගේ කොටසක් තියෙනවා. මේක කරකැවෙන ඔරලෝසුක කට්ටක් වගේ එකක්. හරි? එතකොට මෙන්න මේ කට්ට නැත්තම් මෙන්න මේ භ්‍රමකය කියන කොටස මේ කැමියට උඩින් සෙට් වෙලා තියෙන්නේ. දැන් මේ එකම යුනිට් එකක් මේ තියෙන්නේ. මේ ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක තියෙනවා, යටින් බොඩි එක තියෙනවා, දණ්ඩක් ෂාෆ්ට් එක තියෙනවා, ඒකට යටින් වීල් එකක් තියෙනවා. මේක කැමියට සෙට් කරලා තියෙදි කැමිය කරගෙන වේගෙන් මේ වීල් එක කරකිනවා. මේ වීල් එක කරකින වේගෙන් බොඩි එකේ තියෙන මෙන්න මේ කැමිය කරකවෙනවා.
කැණිය කරගෙන වේගෙන් කප් එකේ තියෙන මෙන්න මේ කට්ට කරක වෙනවා. මේ සේරම එක දණ්ඩකට හයි කරලා තියෙනවා. හරිද? එතකොට මෙයා කරක වෙනවා. මෙයා කරක වෙනකොට මෙයා පළවෙනි, හතරවෙනි, තුන්වෙනි, දෙවෙනි කියන ඕඩර් එකදී ගේනයි යන්නේ. ඒ පිළිවෙලට මෙතන තියෙන එක් එක් සිලින්ඩර් වල ස්පාර්ක් ප්ලග් වලට ස්පාර්ක් ලබා දෙමින් යනවා. මොකද මෙන්න මේ වෝල් 22000 කියන වෝල් ටිකතාවේ තමයි මෙතෙන්ට එන්නේ. ආන් ඒ ඉන වෝල් ටිකතාවේ තමයි මේ කට්ට හරහා මේ එක එක තඹ අග්‍ර වලට කනෙක්ට් කරගෙන කනෙක්ට් කරගෙන ගිහිල්ලා ওই සංසිද්ධිය සිද්ධ කරනු ලබන්නේ. පැහැදිලිද? මටම ආයි කියලා දෙන්න. නොතේරිච්චා ඉන්නවනම්. පැහැදිලිද? හරි. රයිට්. පැහැදිලිනේ මං කිව්ව දේ. හරි. ඒ නිසා කියන කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක් තියාගත්තා නම් අවබෝධය ලබා ගන්න මං හිතන්නේ හොඳටම පුළුවන් වෙනවා. හරි. ටියුට් එක හම්බෙච්ච නැති දරුවෙකුට මේ රූපේ නැත්තම් මම තව පොඩ්ඩකින් මේ අන්දවනවා. හරි. එතකොට අවබෝධ කරගන්න පුළුවන්. හරි. බය වෙන්නේ නැතුව අහගෙන බලාගෙන ඉන්න කියලා දේ තේරුම් ගන්න. හරි. ආය අහගන්න. මෙතන තියෙනවා බැටරි එක ස්විච් එක ඔන් කරනවා. වාහනේ පණ ගන්න ස්විච් එක තමයි ජ්වලන ස්විච් එක කියන්නේ. ඒක ඔන් කළා බැටරියේ කරන්ට් එක ජ්වලන ස්විච් එක හරහා යනවා. කෙලින්ම මේ බෝතලේ වගේ ගැජට් එක ඇතුළේ තියෙන ප්‍රාථමික දඟරයක්. ප්‍රාථමික දඟරය හරහා කරන්ට් එක යනවා. මෙහෙම එනවා ප්‍රාථමික දඟරේ අනිත් පැත්තෙන් ගිහිල්ලා සර්කිට් එකේ තියෙන මෙතන තියෙන ඩිස්ට්‍රිබියුටර් එකේ ලඟ වෙලා තියෙන විස්පර්ශක දුරු හරහා කරන්ට් එක ගිහිල්ලා සර්කිට් එක කම්ප්ලීට් කරනවා. එන්ජිම පණ ගන්න මොහොත වෙනකොට කැමිය කරක වෙන්න පටන් ගන්නවා. කැමිය කරකවෙන්න පටන් ගන්නකොට පැහැදිලිද? කැමිය කරකවෙන්න පටන් ගන්නකොට මෙන්න මෙතන තියෙන විස්පර්ශක දුරු ඈත් වෙනවා. විස්පර්ශක දුරු ඈත් වෙනකොට ප්‍රාථමික දඟලිය තුළ ගලන කරන්ට් එක ක්ෂණිකව විසන්ධි වෙනවා. ධාරාව විසන්ධි වූ සැනින් මෙන්න මෙයා තුළ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියලා සංසිද්ධියක් ඇති වෙලා ද්විතීක දඟලිය තුළ හයි වෝල්ටේජ් එකක් ප්‍රොඩියුස් වෙනවා. ඔය ඇති වෙන හයි වෝල්ටේජ් එක වෝල්ට් 20000ට අධිකයි. බැටරි වෝල්ටේජ් එක වෝල්ට් 12යි. මෙයා වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් හදනවා. මේ වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවය කියන්නේ වෝල්ට් 22000ක් වගේ වෙන්න පුළුවන්. සමහර ඔය වගේ ප්‍රමාණයක් හදනවා. ඊට පස්සේ ඒ වෝල්ටීයතාවයේ කෙලීම මෙතෙන්ට එනවා. මෙතන තියෙන කරකැවෙන කට්ටක් වගේ කොටසක්. ඒකට අපි කියන භ්‍රමකය කියලා. භ්‍රමකය වෙන්නේ මේ එක එක තඹාග්‍ර ළඟ යද්දී මේ හැදෙන වෝල්ටීයතාවය මෙයා මේ එක එක තඹාග්‍රයට පාස් කරනවා. එතකොට ඒ වෝල්ටීයතාව මේ කේබල් හරහා ගිහලා ස්පාර්ක් ප්ලග් වලට යනවා. ප්ලග් වලින් හයි වෝල්ටේජ් එක ස්පාර්ක් කරලා එක් එක් සිලින්ඩරය තුළට පුළුඟු ලබා දීම සිද්ධ කරනු ලබනවා. මම මෙතනදී තව පුංචි දෙයක් කියනවා. තව පුංචි දෙයක්. ඇයි මෙතන මේ කන්ඩෙන්සර් එකකුත් දාලා තියෙන්නේ? ඇයි ධාරිත්‍ර එකකුත් දාන්නේ? මේ තියෙන විස්පර්ශක තුරු වල සමාන්තරගතයි ධාරිත්‍ර එකක් දාන්නේ. මම ඒකත් මෙතනදීම කියනවා. පුතේ දැන් ප්‍රාථමික දඟරිය තුළ ධාරාව මේ තුරු දෙක ඈත් වෙනකොටම ඩිස්කනෙක්ට් වෙනවා කියලා කිව්වනේ. මේ තුරු හදලා තියෙන ප්ලැටිනම් වලින්, එහෙම නැත්නම් ටයිටේනියම් වලින් හදලා තියෙන්නේ. මේක ගෙවෙන ගති ඉතා අඩුයි. මොකද මේවා නිතරම ටක 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 කරලා වදිනවා. ගෙවෙන ගති අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ. හැබැයි එහෙම කිව්ව කාලයක් ඇද්දි ඉතින් ගෙවෙන නෑ. හරි. මේ තුඩු ඈත් වෙන වෙලාවේ ප්‍රාථමික දඟරිය තුළ ගලන කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙනවානේ. ඒ වෙලාවේ ද්විතීයික දඟරිය තුළ අධි වෝල්ටීයතාවයක් හැදෙනවානේ. හැදෙන කරන්ට් එක මෙතනින් මේ පැත්තට ගමන් කරනවා කියලානේ මම කිව්වේ. ඉතින් මේ පැත්තට යනවා වගේම මේ හැදෙන හයි වෝල්ටේජ් එක මේ ප්‍රාථමික දඟරිය සම්බන්ධ කේබල් එකටත් හයි කරලානේ තියෙන්නේ. එතකොට කරන්ට් එක උඩට යනවා වගේ මේ කරන්ට් එක පහළටත් ගමන් කරනවා නේද? 22000ම 22000ක් කියමුකෝ අපි. ඒ 22000ම පහළටත් ගමන් කරනවානේ. පහළටත් ගමන් කරලා ක්ෂණිකව මෙන්න මේ හරහා කරන්ට් එක ඇවිල්ලා මෙතෙන්ට එනකන් ඇවිල්ලා මේ තුරු දෙක ඈත් වෙලා තියෙන අවස්ථාවේම මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ ඈත් වෙලා තියෙන තුරු දෙක හරහා ස්පාර්ක් ගහලා වෝල්ටේජ් එක කෙලින්ම පල්ලෙහාට ගමන් කරවන්න පුළුවන් නේ. ඒක වෙනවා එහෙම. මේ තුරු දෙක ඈත් වෙනකොට ප්‍රාථමික දඟරිය තුල ගලන ධාරාව ඩිස්කනෙක්ට් වෙලා VT අධි වෝල්ටීයතාවයක් හැදෙනවා. ඔය හැදෙන අධි වෝල්ටීයතාවය උඩට යනවා වගේම යටත් වෙනවා. යටට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ආපු ගමන් මේ දෙන්න ඈත් වෙලා තියෙදි යන්න බෑ කරන්ට් එක. වෝල්ට් 12ක් වගේ ආවොත් නම් ඉතින් මෙතන මේ දෙන්න ඈත් වෙනකොට කරන්ට් එක එතන යන්න බෑ කියලා වෝල්ට් 12ක් වගේ නම් නතර වෙනවා. හැබැයි වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් කියන්නේ ඒකේ වෝල්ටේජ් එක වැඩි. එතකොට කෙලිම මේ තුඩුවල් දෙක ඈත් වුණා කියලා එයා බලන්නේ ඈත් වෙලා තියෙන තුඩුවල් දෙක හරහා ස්පාක් කරගෙන අනිත් පැත්තට පාස් වෙන්න එයා ට්‍රයි කරනවා. මේ විභවය ලොකු නිසා මේ තුඩෙන් මේ තුඩට ස්පාක් කරගෙන එහා පැත්තට ආරෝමල් ටික මම තල්ලු කරන්න පුළුවන්. එච්චර ශක්තියක් තියෙනවා. ආන් එහෙම වුණොත් එහෙම මේක ප්ලැටිනම් වේවා, ටයිටේනියම් වේවා මොන මගුලෙන් හදුවත් වැඩක් නෑ. තුඩු දෙක පුතා පිච්චෙනවා. තුඩු දෙක පිච්චෙනවා.
ආංගේ තුඩු පිච්චෙන නිසා ඒ තුඩු ආරක්ෂා කරගන්න තමයි එයාට සමාන්තරගතව මේ කන්ඩෙන්සර් එක උත් අපි දාලා තියෙන්නේ. මේ කන්ඩෙන්සර්ක් දාන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි තුඩු පුළුඟු පැනීමෙන් ආරක්ෂා කරගන්න. මේකෙන් වෙන කාර්යයක් තියෙනවා. තුඩු දෙක ඈත් වෙනකොට ඇති වෙන අධිවෝල්ටීයතාවයේ ආරෝපණ ටික මෙන්න මෙතනින් මේ ස්පාක් ගහන්න කලින් මෙයා කරන්නේ මෙතනින් එන කරන්ට් එකේ ආරෝපණ ටික ටක් ගාලා කන්ඩෙන්සර් එකට ගබඩා කරගන්න. ආරෝපණ ටික ගබඩා කරගත්තට පස්සේ මෙතනින් මුළුල්ල කරන්ට් එක යන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ තුඩු දෙක ලං වෙනවනේ. ලං වෙන අවස්ථාවේ ගබඩා කරගත් ආරෝපණ ටික ටක් ගාලා දෙනවා මෙයා උඩ පැත්තට. උඩ පැත්තට දීපු ගමන් මේ හරහා කරන්ට් එක පාස් වෙලා සර්කිට් එක කම්ප්ලීට් වෙනවා. ඈත් වෙන ගමන් මෙතනින් කන්ඩෙන්සරේ මගින් ආරෝපණ ටික ලබා ගන්නවා. ඈත් වෙන ගමන් ආරෝපණ ටික දෙනවා. සරි ලං වෙච්ච ගමන් ආරෝපණ ටික දෙනවා. ඈත් වෙන ගමන් ආරෝපණ ටික කන්ඩෙන්සරේට ගන්නවා. තුඩු දෙක ලං වෙච්ච ගමන් කන්ඩෙන්සරේ දෙන ආරෝපණ ටික තුඩු හරහා කෙලිම පල්ලයට යනවා. එතකොට මේ දෙන්න අතර ස්පාක් ගහන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න මම හිතන්නේ දල අවබෝධයක් එන්නේ නැති ඔයාට බැටරි කෝල් ජ්වලන පද්ධතිය වැඩ කරන ආකාරය පිළිබඳව සරලව හෝ අවබෝධයක් ආවද යම්තරක් යම් තාක් දුරකට හෝ තිබ්බටි කතිවරද නෑනේ. හරි අවබෝධ වෙන්නට අවශ්‍ය මං හිතන තේරෙයි. ඔච්චර තේරුම් ගන්න බැරි තරම් මෝඩු එක නෙමෙයි මං හිතන්නේ ඔයා නේද පුළුවන් නේ. හරි එහෙම තිබ්බයි නම් ඒ ලෙවල් ටෙක්නොලොජි කරන්න එන්නේ නැහැ නේ නේද. හරි ඔව් යම් මට්ටමකට හරි ඔක තේරෙන්න ඕන 100% තේරෙන්නේ නැහැ තාම. තව මම එක පැහැදිලි කළා විතරනේ. හරි ඔක යම් මට්ටමකට හෝ තේරෙන්න ඕන. පින්සර මොකද තත්ත්වය තේරුණාද? පින්සර ඉන්නද ක්ලාස් එකේ? පින්සරයා කොපින්සර නැද්ද? පින්සර නැද්ද ගිහිල්ලාද? අපි දකුණ ගොල්ලා කො නැද්ද දකුණ ගොල්ලා? පින්සරයා මොකද්ද වදේ? පින්සරයා බෝඩ් එක පැහැදිලි නැහැ කියලා කියන්නේ. මේ ගණිතය පැහැදිලි නැද්ද? පින්සරේ පොඩ්ඩක් අපේ ගෲප් එකෙන් මේ ටක් කර මේ මේ ක්ලාස් එකෙන් ලොග් අවුට් කරලා ලොගින් වෙන්න කොතර හරියයි වාට. අනිත් පැයට එහෙම පොඩි එහෙම පොඩ්ඩක්වත් සීන් එකක් නැහැ. හොඳට බෝඩ් එකෙන් ඇත්තට පේනවා. අනිත් පැයට පැහැදිලි කියලා කියනවා. පින්සර වාට සිග්නල් මදි යරි මොකක් හරි සීන් එකක. ඔයා පොඩ්ඩක් ක්ලාස් එකෙන් ලොග් අවුට් කරලා ලොගින් වෙන්නකො කොතර වඩා හරියයි. දැරස් කරලා ලොග් අවුට් වෙන්නකො ලොග් අවුට් කරලා ලොගින් වෙන්නකො. ඔව් අනිත් පැයට පැහැදිලි බෝඩ් එක. අනිත් පැයට ප්‍රශ්නයක් නැහැ. පින්සරේ ටික දුරක් දුර කියන නිසා වෙන්නේ නැති නේ. හරි දකුණ ගැම්ම ඈ දකුණ ගැම්ම පින්සරයක් මේ ඔය අපිට ටක් කරලා ලොග් අවුට් වෙන්න ලොග් අවුට් කරලා ටක් කරලා ලොගින් වෙන්න ලොග් අවුට් කරලා ලොගින් වෙන්න කොහේ අපහෙදෙල්ල මඩ පොඩ්ඩක් කියන්න මම හිතන්නේ අපහෙදෙල්ල වෙන විදිහක් නැහැ බෑ හරි ලොග් අවුට් වුණා ටක් කරලා ලොග් අවුට් ලොගින් වෙන්නකො හරි ලොගින් වුණා නම් මට පොඩ්ඩක් පින්සලේ මට බලලා කියන්න මොකද තත්ත්වය දැන් කියලා. තාමත් ඒ වගේමද? පින්සල මට ටක් කරලා මැසේජ් එකක් දාන්න පින්සල. පින්සර මොකක් තත්ත්වේ? ඒත් ඒකමයි සර්. අනේ පින්සරයා සිග්නල් නැද්ද ඒ පැත්තට? ඈ හරි හරි අපි කොහමද ගැට ගහගමු මොනවා කරන්නද නේද? හරි හරි අපි මේව කරමු. දැන් අපි කිව්ව නෝට් එක දාගත්තා. ජ්වලන පද්ධති ආකාර දෙකක් තියෙනවා කියලා කිව්වා. එක ජ්වලන පද්ධතියක් අපි කිව්වා බැටරි ගෝල් ජ්වලන පද්ධති, අනිත් එක තමයි ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිය කියලා කිව්වා. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ බැටරි ගෝල් ජ්වලන පද්ධතිය පිළිබඳවයි. පැහැදිලිද? හරි. අපි එනවා ටියුට් එකේ ඊළඟට බැටරි ගෝල් ජ්වලන පද්ධතිය කියන තැනට. ටියුට් නැති වෙනම කොලේක නෝට් එක දාගන්නවනේ. හරි මම එයාට දාගන්න පුළුවන් විදිහට මම ඩිස්ප්ලේ කරන්නම්. එන්න ඊළඟට අපි එන්නේ සාකච්ඡා කරන්න බැටරි ගෝල් ජ්වලන පද්ධතිය පිළිබඳව. දැන් ඔයාලගේ නෝට් එකේ ඔය දක්වා ඔයා නෝට් කරගෙන තියෙනවනේ. හරි ඊට පස්සේ ටියුට් එකේ එනවා. ඔතනින් එහාට එන්න පුතේ ටියුට් එකේ බැටරි ගෝල් ජ්වලන පද්ධතිය කියන දැනට ටියුට්ස් නැති අය කීප දෙනෙක් ඉන්නවා. ටියුට්ස් නැති අය ඒ අය ඔය බැටරි ගෝල් ජ්වලන පද්ධතිය කියන කෙනා
ටොපික් එක විදිහට දාගන්න. ඊට පස්සේ ඔයාගේ ටියුට් එකේ වෙනම රූපයක් තියෙනවා. දැන් ටියුට් නැති යමේ රූප අඳින්න යන්න එපා. හරි, ඕක අඳින්න අවශ්‍ය නැහැ. හරි, එතකොට දැන් ওই රූපෙත් එක්ක ඔයාලට පේනවා. දැන් ටියුට් හම්බුනම නෝට් එක දාගන්න. ටියුට් නැති අය. එතකොට දැන් ওই පේනවා පුතේ ওই සටහන තුළ ඔයාට මේ බැටරි එකක් තියෙනවා. දකුණු පැත්තෙන් ඔයාලට පේන බැටරි එක. මම මේ අඳ සටහනම තමයි ඔය ටිකක් වෙනස් කරලා දාලා දෙන්නේ. බැටරි එක දෙනවා. ඊට පස්සේ ජ්වලන ස්විච් එක කියන පොතේ වාහනය පණ ගන්න ස්විච් එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ජ්වලන දඟරිය තියෙනවා. ඉග්නිෂියන් කොයිල් එකක්. නිකන් බෝතලයක් වගේ උපකරණයක් පේනවා. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටර් එකක් තියෙනවා. හරි, ඩිස්ට්‍රිබියුටර් එක. ඒක ඩිස්ට්‍රිබියුටර් එකේ කළු පාට කොටස තමයි ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක කියන්නේ. යට තියෙන කොටස තමයි අපි ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක කියලා කියන්නේ. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් එක එක ස්පාර්ක් ප්ලග් වලට කරන්ට් එක දෙන කේබල් සෙට් එකත් එක්ක ඔයාලට පේනවා ස්පාර්ක් ප්ලග් වලට අධි වෝල්ටීයතාව ලබා දෙන රැහන් පද්ධතියකුත් ඔයාලට පේනවා. හරි, අන්න යාට යටින් මෙන්න මේක නෝට් එක දාගන්න. හරි, රූප දැන් අඳින්න අවශ්‍ය නැහැ. ටියුට් නැති අය ටියුට් එක හම්බුනම ඔය ටික ටියුට් එකේ තියෙනවනේ. මෙන්න මේ ටික නෝට් කරගමු. යටින් ලියන්න පුතේ මෙන්න මේ සටහන අපි දාගමුකෝ. හරි, කියන්නේ යාට යටින් මෙන්න මෙහෙම. යාට මෙහෙම සිව්පහර පෙට්‍රල් එන්ජිමක සිව්පහර පෙට්‍රල් එන්ජිමක සම්පීඩන පහර අවසානයේ සිව්පහර පෙට්‍රල් එන්ජිමක සම්පීඩන පහර අවසානයේ සම්පීඩන පහර අවසානයේ සම්පීඩන පහර අවසානයේ පෙට්‍රල් වාත මිශ්‍රණය පෙට්‍රල් වාත මිශ්‍රණය පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීම පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීම පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීම සිදු කරනු ලබන්නේ පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීම සිදු කරනු ලබන්නේ පුලිඟු පේනවල ඇති කරනු ලබන පුලිඟු පේනවල ඇති කරනු ලබන පුලිඟු මගිනි පුලිඟු මගිනි. හරි, යටින් මෙහෙමත් ලියන්න. යටින් මෙහෙමත් ලියන්න. පුලිඟු පේනුවේ ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පුලිඟු පේනුවේ ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විදුලි පුලිඟුවක් පුලිඟු පේනුවේ ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විදුලි පුලිඟුවක් විදුලි පුලිඟුවක් ඇති කිරීම සඳහා විදුලි පුලිඟුවක් ඇති කිරීම සඳහා වෝල්ට් 20000කට අධික වෝල්ට් 20000කට අධික වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ 20000කට අධික වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ මෙම වෝල්ටීයතාව උත්පාදනය කිරීමට මෙම වෝල්ටීයතාව උත්පාදනය කිරීමට වෙනම පාටකින් ලියන්න බැටරි කොයිල් ජ්වලන පද්ධතියක් වෙනම පාටකින් ලියන්න බැටරි කොයිල් ජ්වලන පද්ධතියක් යොදා ගනී කියලා ඉවර කරන්න යොදා ගනි යොදා ගනි හොඳයි පොතේ ඊට පස්සේ චූට් එකේ මම යටින් දීලා තියෙනවා බැටරි කෝයිල් ජ්වලන පද්ධතියක සටහනක් දීලා තියෙනවා. හරි, මම එතෙන්ට එන්න කලින් මම තව පෙනුම් කීපයක් වලට පෙන්නුම් කරනම් මෙන්න මෙහෙම වාගේ ටියුට් එකේ ඊළඟ කොටසට යන්න කලින් මම බැටරි කෝයිල් ජ්වලන පද්ධතියක හැඩය නැත්තම් සකස් වීම ගැන කිසි පැහැදිලි කිරීමක් කරන්නම්. මේවා දකින්නේ මම මේ බෝඩ් එකේ ඇඳ සටහනම ටිකක් වෙනස් විදිහකට. ඔකවට පේන වම් පැත්තේ නම් ගත්තාම පුතා බැටරි එකක් පේනවා යාට. ඊට පස්සේ බලන්නකෝ රතු පාට කේබල් එක උඩට ගිහලා තියෙන කේබල් එක කෙලින්ම
ඉක්නිෂන් ස්විච් එකට වාහනේ දහවනය කරන නැත්නම් ක්‍රියාත්මක කරන යතුරු පූරු ළඟට ගිහිලා තියෙනවා. එතනින් පස්සේ කෙලින්ම දරුවනේ තියෙනවා ඉග්නිෂන් කොයිල් එක තියෙනවා, ජුලන දඟරේ තියෙනවා. ඒකේ වටගාන අඩු කොයිල් එකක් සහ වටගාන වැඩි කොයිල් එකක් කියලා කොයිල් දෙකකුත් තියෙනවා. ඒ දෙන්න හරහා කරන්ට් එක ගිහිල්ලා ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එකට යනවා. පොයින්ට්ස් ඒ කියන්නේ කන්ටැක්ට් පොයින්ට්ස්, ඒ කියන්නේ විස්පාර්ශක දුරු හරහා කරන්ට් එක ගිහිල්ලා භූගත වීම සිද්ධ වෙනවා. කැමියක් පේනවා, කන්ඩෙන්සර් එකක් තියෙනවා. හරි, ඔය දේවල් ටික. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන මම ඔයාලට ඩිස්ප්ලේ කරලා තියෙනවා ලස්සන සටහනක්. දැන් බලන්න ඔය තමයි පුතේ ජ්වලන පද්ධතිය වැඩ කරන විදිහ. දැන් එකින් එක බලන්නකො. දැන් ඔයක තියෙනවා වම් පැත්තෙන් පටන් ගමුකෝ, බැටරි එක තියෙනවා. හරිද? ඊට පස්සේ බැටරි එකේ කරන්ට් එක දැන් ඍණාග්‍රය තමයි භූගත කරලා තියෙන්නේ. ඊට පස්සේ ධනාග්‍රයෙන් කරන්ට් කොන්න එළියට යනවා. එළියට ගිහිල්ලා ඔයාලට පේනවා ඊට පස්සේ ජ්වලන ස්විච් එකක් කරා ඒ දහරාව කෙලින්ම ඔය බෝතලේ වගේ ගැජට් එකට අපි කියන්නේ ඉග්නිෂන් කොයිල් එකනේ. ඉග්නිෂන් කොයිල් එකේ තියෙන කහපාට කොයිල් එක කියන ප්‍රාථමික දඟරය, ඔය ප්‍රාථමික දඟරය හරහා කරන්ට් එක ගිහිල්ලා වඩ පේනවා ඩිස්ට්‍රිබියුටර් එකේ විස්පර්ශක තුරු හරහා කරන්ට් එක යනවා. එක වෙලාවක වඩ පේනවා මේ විස්පර්ශක තුරු දෙක කැමිය කරකැවිලා ඈත් වෙනවා. ඈත් වෙන වෙලාවෙම ප්‍රාථමික දඟරය තුරු ගලන කරන්ට් එක කැඩිලා ද්විතීයික දඟරය එකපාරට රතු වෙනවා පේනවා. බලන්න හොඳට බෝතලේ වගේ තියෙන ගැජට් එකේ මැද තියෙන දැන් වටගාන වැඩි කොයිල් එක ද්විතීයික දඟරේනේ. ද්විතීයික දඟරේ ඔයාට පේන එක පාරම රතු පාට වෙනවා. ඒ තමයි එයාගේ හයි වෝල්ටේජ් එක හැදෙන අවස්ථාව. ඇත්තට මේ මැද තියෙන කොයිල් එක රතු පාට වෙනකොටම බලන්න අර විස්පර්ශක තුරු දෙක ඈත් වෙනවා. ඈත් වෙන වෙලාවේ තමයි මැද තියෙන කොයිල් එකේ රතු පාට වෙලා හයි වෝල්ටේජ් එක හැදෙන්නේ. ඒ හැදෙන හයි වෝල්ටේජ් එක ඔයාට පේනවා කිලින්ම අර උඩ තියෙන ඩිස්ට්‍රිබියුටර් කප් එකේ තියෙන මැද තියෙන කරකැවෙන කට්ටක් වගේ තියෙනවා කියලා මම කොටසක් කිව්ව එකට කිව්වා භ්‍රමකය කියලා. ඔන්න ඒ භ්‍රමකය කියන කොටස දක්වා ඒ හයි වෝල්ටේජ් එක ගමන් කරනවා. ඊට පස්සේ භ්‍රමකය එක් එක් තඹ අග්‍ර වෙතට ඒ හයි වෝල්ටේජ් එක පාස් කරනවා. ඔයා ඔය දකින වීඩියෝ එකේ විදිහට පැහැදිලිද? කොහොමද නිරීක්ෂණය කරන්නකෝ. ඊට පස්සේ ඒ තඹ අග්‍ර හරහා කරන්ට් එක එක් එක් රැහන් හරහා ස්පාර්ක් ප්ලග් දක්වා ගමන් කරලා එන්ජින් එකේ තියෙන එක එක කුලිඟු පේනු වෙතට පිළිවෙලින් කරන්ට් එක ලබා දීම නැත්නම් කුලිඟු ලබා දීම සදාවශ අධි වෝල්ටීයතාව ලබා දීම සිද්ධ කරනු ලබනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි ওই පද්ධතියේ තියෙන රටාව නැත්නම් ඒ හැඩය වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් එතනින් පස්සේ ඔයාගේ ටියුට් එකේ තියෙන ඕක නෙමේ මෙන්න මේ සටහන තියෙනවා. හරිද? මෙන්න මේ සටහන ඔයාගේ ටියුට් එකේ තියෙනවා. ඔන්න ඔය සටහන දක්වා ආවට පස්සේ ඕකේ තියෙන කොටස් ටික අපි ලකුණු කරගන්නට ඕන. දැන් ඕක ටියුට් එක නැති කීප දෙනෙක් ඉන්නවනේ. ආන් ඒ කීප දෙනා පිළිවෙලට ඔන්න සටහන දඩබඩස් කරලා ඇඳගමුකෝ. නැත්තම් ඔක තේරෙන්නේ නැතුව යනවා. දෙතුන් දෙනෙක් ඉන්නවා ටියුට්ස් නැති අය. අනේ ටියුට්ස් නැති අය ටග්ගල ඩිස්ප්ලේ එකේ තියෙන රූප සටහන අඳින්නකෝ. හරි, පින්සර් ඔන්න ඔයාලට දැන් ගැටලුවක් නැහැ. දැන් ඕක පේනව නේද පින්සර්? දැන් පේනවා. හරි, දැන් ටග්ගල ඔක ටග්ගල ඇඳගන්න පින්සර් අතුරු කීප දෙතුන් දෙනෙක් ඉන්නවා මං හිතන්නේ ටියුට්ස් නැති අය. අන්න ඒ අය ටග්ගල ඔක ඇඳගන්නකෝ. චට්ටගාදී ඉවර කරන්න බලන්න. ටියුට් අතේ තියෙන විනාඩියක් ඉන්න අනිත් ඇඳ ගන්නකම්. ටග්ගල ඇඳලා ඉවර කරන්න බලන්න.
ඇඳගෙන ඉවරනම මට පොඩ්ඩක් කියන්න. ඔක අඳින දරු කිව දෙනෙක් ඉන්න නිසා. හරි ඉවරද? ඉක්මන් කරන්න. පින්සල ඉවරද වගේ? පින්සල වැඩි ඉවරද? පින්සල පින්සල වැඩ කියන්න වැඩි ඉවරද නැද්ද? ඔ පින්සල නැද්ද? හරි වැඩි වෙලා කියනවා රයිට්. අපි එහෙනම් මේ කොටස් ටික නම් කරගමු. දැන් කිව් තියෙන කට්ටිය එන්න මේ රූපෙට ළඟින් ඉඩ තියෙනවා. දකුණු පැත්තේ ඉඩ තියෙනවා. දකුණු පැත්තේ තියෙන ඉඩ තුල හැරි මේ ටික ලියන්න පුළුවන්. 1 ඉඳලා 15 දක්වා අංක දාගෙන එහෙම නැත්තම් ඔය තැනම ලියන්න ඉඩ මදි වෙන්නේ. කොහොම හරි කවන්න ඉඩ තියෙන විදිහට බැලන්ස් කරගෙන නෝට් කරගෙන ටියුට් එක තියන අය 1 ඉඳලා 13 දක්වා මම කියනවා මෙන්න මෙහෙම මම ඩිස්ප්ලේ කරනවා. 1 ඉඳලා 13 දක්වා පිළිවෙලට පොදි මෙන්න මෙහෙම නම් කරගන්න රූප සරණ තියෙන ටියුට් එක තියෙන දරුවන්ට ඒක නම් කර ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ලියාගන්න මම ඩිස්ප්ලේ කරා උපදේ කෙලින්ම 1 ඉඳලා 13 දක්වා. මම දැන් ඔය කියපු කාරණා ටිකමයි දෙන්නේ. ටග් ගාලෝක බලන්න, නම් කර ගැනීම කරන බලන්න. අන්ති එක කියන්නේ බැටරි එක, දෙක ජුරණ ස්විචය, ජුරණ දඟරය, පිළිවිලි නම් කර ගන්න බලන්න ඔය විදිහටම.
හරි තව වෙලා ඕනද ලියලිවරද? ඉවරද නම් කරලා? ඉවරද නේද පුතේ නම් කරලා? ඉවරනේ? තවත් නම් කරන කවුරුත් නැහැනේ? රයිට්. අපි ඉස්සරහට එමු පුතේ. දැන් ওই ජ්වලන පද්ධතිය දැන් මම එකින් එක උපාංග ගැන කතා කරන්න වෙනවා. ඔකට සම්බන්ධන මුලින්ම උපාංගය තමයි පුතේ අපිට හම්බ වෙනවා. මම කතා කරන මූලිකම කෙනා විදිහට මේක ප්‍රාථමික දඟරේ ගැන. ඔයාලගේ ටියුට් එකේ තියෙන ප්‍රාථමික දඟරේ. ප්‍රාථමික දඟරේ කියලා කියන්නේ මේ සොරි ප්‍රාථමික නගරය ගැන කතා කරන ගමන් මම ජොලට නගරය ගැන මුලින්ම කෙනා ගැන කතා කරලා ඉන්නවා. මුලින්ම එන්න ජොලට නගරය ගැන කතා කරන්න. හරි? ටියුට් එක වලින් තියෙන පොතේ ජොලන නගරය. ටියුට් එකේ ඔයාට තියෙන හම්බ වෙන ජොලන නගරය ඊළඟ උපකරණ විදිහට මේ තියෙන පොතේ ජොලන නගරයයි. හරි? මේ තියෙන ජොලන නගරය නිකන් මේක බෝතලයක් වගේ ගැජට් එකක්. ඔබට පේන දැන් වාගේ ඩිස්ප්ලේ එකේ ওই රූපේ සකහන තියෙනවා. දැන් ඕක ගත්තාම මෙයාගේ කාර්යය තමයි සාමාන්‍යයෙන් කාර් එකේ බැටරිය වෝල්ටීයතාවය වෝල්ට් 12යිනේ. වෝල්ට් 6 මුල්ම කාලේ තිබුණා 6 12 වගේ බැටරි තමයි තිබිලා තියෙන්නේ 6 වෝල්ට් 12 වෝල්ට් තමයි කාර් බැටරිය තියෙන්නේ. ඔය බැටරි එකේ විභවය වෝල්ට් 20000කට අධික ප්‍රමාණයකට ලක් කරන්න හැකියාව තියෙන කෙනෙක් තමයි ජ්වලන දඟරය කියලා කියන්නේ. මේකේ මේ වැඩේ කරන්න මෙයාට තියෙන ප්‍රධාන කොයිල් දෙකක් ප්‍රාථමික සහ ද්විතීක කියලා දඟර දෙකක්. ඇත්තටම මෙතනදී වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයට අනුව ද්විතීක දඟරය තුළ අධිවෝල්ටීයතාවයක් තැනීම තමයි මෙතනදී සිද්ධ කරන ලබන්නේ. ඔය රූපෙට ඉස්සරහින් මෙන්න මෙහෙම නෝට් කරගන්න ජ්වලන දඟරේ කියන තැනට ඇවිල්ලා. ලියන්න මෙන්න මේ නෝට් එක ජ්වලන දඟරේ කියන තැනේ. එතනපේ මෙහෙම පුලිඟු පේනුවකින් පුලිඟුවක් ඇති කිරීම සඳහා පුලිඟුවක් ඇති කිරීම සඳහා වෝල්ට් 20000කට අධික වෝල්ට් 20000කට අධික වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. අවශ්‍ය වේ. අවශ්‍ය වේ. නමුත් මෝටර රථ විදුලි පද්ධති සඳහා භාවිතා කරන බැටරි වල වෝල්ටීයතාව වන්නේ 6 වෝල්ට් හෝ 12 වෝල්ට් වේ. ඒ කියන්නේ වෝල්ට් 6ක් හෝ වෝල්ට් 12කි. වෝල්ට් 6ක් හෝ වෝල්ට් 12කි. මේ නිසා වෝල්ට් 6ක් හෝ වෝල්ට් 12කි. මේ නිසා වෝල්ට් 12ක වෝල්ටීයතාවක් මේ නිසා වෝල්ට් 12ක වෝල්ටීයතාවක් වෝල්ට් 12ක වෝල්ටීයතාවක් අධිවෝල්ටීයතාවක් බවට පත්කිරීම ජලන දඟරය මගින් ඉටු කරනු ලබයි ජලන දඟරය මගින් ඉටු කරනු ලබයි ඉටු කරනු ලබයි හරි. අනේ ජලන දඟරය ගැන ඉවරයි. ඊට පස්සේ මම වෙනවා කතා කරන්න ජ්වලන ස්විචය ගැන. ජ්වලන ස්විචය කියලා කියන්නේ පොදේ මෝටර් වාහනයේ තියෙන විදුලිය කනෙක්ට් ඩිස්කනෙක්ට් කරන්න පාවිච්චි කරන යුනිට් එක. ඒ කියන්නේ පොදේ අපිට හම්බ වෙනවා ඊළඟට මෙන්න මෙයා. මේ තමයි ජ්වලන ස්විචය. හරි? ඔය ටියුට් එක ඊළඟට හම්බ වෙන කියලා තමයි ජ්වලන ස්විචය. දැන් ඔය ජ්වලන ස්විචය ගැන මම කොහොමද කතා කරන්නම්? ජ්වලන ස්විචය ගත්තට පස්සේ
බැටරියේ වෝල් නැත්නම් විදුලිය නැත්නම් බැටරියේ කරන්ට් එක ජ්වලන පද්ධතිය ඉදිරි උපාංගත් එක්ක සම්බන්ධ කිරීම හෝ විසන්ධි කිරීම තමයි ඔය ජ්වලන ස්විච් එකෙන් කතා කරන්නේ නැත්නම් වෙන්නේ. එතකොට කාලයක් ඇති මේ ජ්වලන ස්විච් වල යාන්ත්‍රික කොටස් ගෙවෙනවා, වයර් බුරුල් වෙනවා, ඒ වගේ දෝෂ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හරි, ඒ හැර වෙන නම් මුහුර්ත වලක් වෙන්නේ නැහැ. හරි, ජ්වලන ස්විච් එක කියලා තමයි ලියා ගන්න පුතා. මෙන්න මෙහෙම කියන්න, මෙහෙම කියන්න. බැටරියේ විභවය නැත්නම් වෝල්ටීයතාව මම ඒක ඩිස්ප්ලේ කරන්න කියන්නම්, ඒ ටික නෝට් කරගන්න. බැටරියේ වෝල්ටීයතාව ඒක ඩිස්ප්ලේ කරන්න ලියන්න. බැටරියේ වෝල්ටීයතාව ජ්වලන පද්ධතියේ බැටරියේ වෝල්ටීයතාව ජ්වලන පද්ධතියේ බැටරියේ වෝල්ටීයතාව ජ්වලන පද්ධතියේ බැටරි වෝල්ටීයතාව ජ්වලන පද්ධතියේ බැටරි වෝල්ටීයතාව ජ්වලන පද්ධතියේ ජ්වලන පද්ධතියේ ජ්වලන පද්ධතියේ උපාංග සමග සම්බන්ධ හෝ විසන්ධි කිරීමට යොදා ගනී. සම්බන්ධ හෝ විසන්ධි කිරීමට යොදා ගනී. සම්බන්ධ හෝ විසන්ධි කිරීමට යොදා ගනී. කල්යාමත් සමග ස්විචේහි යාන්ත්‍රික කොටස් ගෙවී යාමත් සම්බන්ධ රැහැන් බුරුල් වීම හෝ ගැලවී යාම වැනි දෝෂ දැකිය හැක. හැබැයි ඊට පස්සේ පොදේ අපි එනවා කතා කරන්න මේ දෙන්න. හරි, ඊට පස්සේ නම් මම කතා කරන මූලිකම අවධානය යොමු කරන ඩිස්ට්‍රිබියුටරයට. දැන් ඇත්තට මෙන්න රවුම් දෙකක් වගේ ඇඳලා තිබ්බට මම මේ දෙන්නම එකම උපකරණේ කොටස් දෙකක්. ඔය දෙන්නම තියෙන්නේ මෙන්න මේ උපකරණියේ. මෙයාට තමයි අපි ඩිස්ට්‍රිබියුටරය කියන්නේ. දැන් මෙයාගේ කප් එක සහ බොඩි එක කියලා කොටස් දෙකක් තියෙනවා. මේ දෙක මෙතන ෂාෆ්ට් එක කියලා කොටසක් තියෙනවා. යට තියෙනවා වීල් එකක්. ඔය සෙට් එකෙන් තමයි බෙදා හරිනේ කියන උපකරණය හැදිලා තියෙන්නේ. අතන බෙදාහරිනිය කියන උපකරණය ඇතුළේ තියෙන කොටස් දෙකකින්. එතකොට මේකේ කප් එක සහ බොඩි එක කියලා කොටස් දෙකක් තියෙනවා. මේ මුළු ගැජට් එකෙන් වෙන කරුණු තුනක් තියෙනවා. මේ ඩිස්ට්‍රිබියුටරයක් භාවිතා කරන හේතු තුනක් තියෙනවා. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටර එකකින් වෙන කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි ප්‍රාථමික දඟරේ තුළු ගලන ධාරාව මේ විස්පර්ශක දුර ඈත්වීමත් එක්ක ප්‍රාථමික දඟරේ ගලන ධාරාව කඩලා ද්විතීයිකයේ අධිවෝල්ටීයතාවයක් හදන්න ඩිස්ට්‍රිබියුටර එක නිසා. දෙක, හැදෙන ඒ අධිවෝල්ටීයතාවය එක් එක් සිලින්ඩරය තුළ තියෙන පුලිඟු පේනු වෙත නියමිත කාලවල බෙදා හැරීම කරන්නේ ඩිස්ට්‍රිබියුටරේ මගින්මයි. 3. වාහනයේ වේගය ධාවනය කරන අවස්ථාවක වාහනයේ වේගය වැඩි වෙනකොට ඒ වැඩි වෙන වේගයට ගැළපෙන්න පුලිඟු ප්‍රමාණය උත්පාදනය කරන්නේ ඩිස්ට්‍රිබියුටරේමයි. දැන් හිතන්න ඒකාකාර වේගයේ යනකොට ඉන්ධන දහනය වෙන්නේ එක සීමාවකට, එක නියත ප්‍රමාණයකට. එතන ඒ ප්‍රමාණයට අවශ්‍ය කුළුඟු ටික සිලින්ඩරය තුළට යොමු කිරීම ඩිස්ට්‍රිබියුටර එකෙන් කරනවා. හිතන්න වාහන වේග එක පාර වැඩි කරනවා කියලා අපි වාහනේ පිකප් කරනවා. අපි ඇක්සලරේට් කළ එක පාර වාහනේ පිකප් කරනවා කියලා හිතන්නකෝ. පිකප් කරන අවස්ථාවක එන්ජිම වැඩි වේගයක් ලබා ගන්න ඕනේ. වැඩි වේගයක් ලබා ගන්න ඉන්ධන වාත මිශ්‍රණය වැඩිපුර දහනය කර ගන්න ඕනේ. ඒක වැඩිපුර දහනය කර ගන්න නම් වැඩිපුර ස්පාර්ක් දෙන්න ඕනේ. පැහැදිලිද? ආන්ගේ වගේ ස්පාර්ක් වැඩි වෙන අවස්ථාවක, ඒ කියන්නේ වැඩි ස්පාර්ක් වැඩිපුර අපි දෙන්න ඕන හදනකොට අනිවාර්යයෙන්ම ආන්ගේ අවශ්‍ය අමතර පුලිඟු ප්‍රමාණයට ගැළපෙන වෝල්ටීයතාව ප්‍රොඩියුස් කරන්නේ මෙයාම තමයි.
තේරුණාද? එහෙනම් ඩිස්ට්‍රිබියුටරකින් කරුණු තුනක් වෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික දඟලිය තුළ දරන දහරාව කඩලා ද්විතීකි අධිවෝල්ටීයතාවය හදලා දෙනවා. ඊට පස්සේ හැදෙන අධිවෝල්ටීයතාව සිලින්ඩරවල එක් එක් පුලිගුවට අනිවාර්ය ලෙස බෙදා දෙනවා. තුන, වාහනයේ වේගය වැඩි කරනකොට ඇතිවන වැඩි පුලිඟු ප්‍රමාණය, අපි ඒකට කියනවා පෙරදහණය සඳහා අවශ්‍ය පුලිඟු ප්‍රමාණය ලබා දීම සිද්ධ කරනවා කියලා. එහෙනම් ඩිස්ට්‍රිබියුටරකින් වැඩ තුනකුත් වෙනවා. අපි දැන් කතා කරමු ඩිස්ට්‍රිබියුටර එක ගැන. හරි, ඩිස්ට්‍රිබියුටර එක ගැන කතා කරමු. එන්න ඔයාගේ ටියුට් එකට පුතේ, ඔයාගේ ටියුට් එක දෙන්න. ඔයාගේ ටියුට් එකේ අපි ඒ ගැන කතා කරනවා මෙන්න මෙහෙම. ඔයාගේ දැන් ජ්වලන සූචිය ගැන නෝට් එක දාලා ඉවරයිනේ. හරි, දැන් ඔයා එනවා ඊළඟට, ඔයාගේ ඊළඟ කෙනාට ඒ තමයි. හරි, ඔයා එනවා කතා කරන්න බෙදා හරින එක ගැන, ඩිස්ට්‍රිබියුටර එක. මම ওই ඩිස්ප්ලේ කරලා තියෙන රූපයත් එක්ක බලන්නකෝ. ඔය තමයි පුතේ බෙදා හරිනේ. නැත්තම් ඩිස්ට්‍රිබියුටර් එකේ ඔයා දකින ඔරිජිනල් රූපය. මේක ඔයා දකිනවා මේ කළු පාට කොටසක්. උඩම තියෙන කළු පාට පියනක් වගේ කොටසක්. ඕකට තමයි අපි කියන්නේ ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක කියලා. ඕක ඇතුලේ තමයි පුතේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ගැජට් එක තියෙන්නේ. ඔය කළු පාට කප් එකට යටින් තියෙන ඊළඟ කොටස තමයි මෙන්න මේ බොඩි එක තියෙන්නේ. බොඩි එකට තමයි මෙන්න මේ කොටස් ටික ඉදි වෙන්නේ. හරි, මේ කප් එක තියෙනවා, පොඩි එක තියෙනවා. ඊට පල්ලයින් තියෙන ෂාෆ්ට් එක දිග දණ්ඩක් වාට පේනවා. දණ්ඩට යටින් කට්ට කපලා තියෙනවා. ඒ කට්ට කපලා තියෙන කොටස තුන තමයි කැමි දණ්ඩට ඩිස්ට්‍රිබියුටර් හයි කරලා තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරමු. අස්සර නෝට් එකක් දාගමු. හරි, වෙන වෙනම නෝට් එකක් දානවා දරුවනේ. ලියන පොතේ මෙන්න මෙහෙම. මේක දකුණු පැත්තේ ලියන්න බෙදා හරිනේ ගැන කියන්නේ මෙහෙම. බෙදා හරිනියේ වරහන් ඇතුලේ දාන්න සිංහලෙම ලියන්නේ ඩිස්ට්‍රිබියුටරය කියලා. ඩිස්ට්‍රිබියුටරය වරහන් වල ලියන්න බඳ 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 වරහන් ඇතුලේ බොඩි කියලා දාන්න. බඳ සහ පියන, පියන කියන්නේ කප් කියලා දාන්න. බොඩි සහ කප්, බඳ සහ පියන. වශයෙන් කොටස් දෙකකි. වශයෙන් කොටස් දෙකකි. කොටස් දෙකකි. මෙහි බඳ කොටසේ අචල තැටියක එතන ස්පර්ශක නෙමෙයි වියන්න දාලා හදාගන්න. එතකොට පිටි මිස්ටේක් එකක් තියෙනවා. අල්සයන නෙමෙයි වියන්න දාන්න. වියන්න දාලා කියන්න විස්පර්ශක තුඩු සවි කර ඇත. එතන වියන්න දාලා හදාගන්න. අල්සයන නෙමෙයි වියන්න දාන්න. විස්පර්ශක තුඩු සවි කර ඇත. විස්පර්ශක තුඩු සවි කර ඇත. විස්පර්ශක තුඩු සවි කර ඇත. මේ පාඩමේ ඔය හැමතැනම අල්සයන ඇවිල්ලා ඇති. ඒක වියන්න දාලා හදාගන්න ඕන වල. විස්පර්ශක තුඩු සවි කර ඇත. ඊට පස්සේ දෙනවා බෙදාහරිණියේ ඊශාව, ඒ කියන්නේ ෂාෆ්ට් එක දිග දණ්ඩ. බෙදාහරිණියේ ඊශාව, ඊශාව කියන්නේ ෂාෆ්ට් එකට දිග දණ්ඩ. මෙන්න මේ දිග දණ්ඩ. බෙදාහරිණියේ ඊශාව ගියර රෝදයක් මගින් එන්ජිමේ දණ්ඩට, ගියර රෝදයක් මගින් එන්ජිමේ කැමි දණ්ඩට, ගියර රෝදයක් මගින් එන්ජිමේ කැමි දණ්ඩට සම්බන්ධව, එන්ජිමේ කැමි දණ්ඩට සම්බන්ධව, එන්ජිමේ කැමි දණ්ඩට සම්බන්ධව එන්ජිමේ වේගයෙන් අඩක් වූ වේගයෙන් කරකැවේ. අඩක් වූ වේගයෙන් කරකැවේ. හරි, ඒක නෝට් කරගන්න ටක් ගාලා. අඩක් වූ වේගයෙන් කරකැවේ. පොඩි ඊට පස්සේ මම පැහැදිලි කරා මෙන්න මේ දෙයක්. ඔය ඩිස්ට්‍රිබියුටර් ගැනම, මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එකේ තියෙනනේ මේ කැමියක්. මෙන්න මේක කැමියක් තියෙනනේ. මේ කැමියේ තියෙන මෙන්න මේ මොළු වලට අපි කියන ලොබ් කියලා. ලොබ්, මේකේ තියෙන ලොබ් හතරක්, මුළු හතරක්. මේ මුළු හතරක් තියෙන නිසා මේ ඩිස්ට්‍රිබියුටර් එක සෙට් වෙන්නේ සිලින්ඩර් හතරක් තියෙන එන්ජිමකට. සිලින්ඩර් පහක් තියෙනවා නම් මේ කැමිය ලොබ් ගාන පහක් වෙන්න ඕනේ. එතන මේ හැඩේ පංචාශ්‍රාකාරයි. මේ කැමිය හැඩේ ෂඩශ්‍රාකාර වුණොත් සිලින්ඩර් හයක් තියෙනවා. සප්තාශ්‍රාකාර වුණොත් සිලින්ඩර් හතයි. අෂ්ටාශ්‍රාකාර වුණොත් සිලින්ඩර් අටයි. පැහැදිලිද?
ඒ විදිහට සිලින්ඩර් ගණනට ගැලපෙන්න තමයි මෙන්න මේ කැමියේ හැඩය හැදිලා තියෙන්නේ. දැන් සිලින්ඩර් තුනක් තියෙන කිවක් නම් කැමියේ හැඩය ත්‍රිකෝණාකාරයි. පැහැදිලිද? අපි ඒක පුංචි පැහැදිලි කිරීමක් විදිහට ලියමු. මෙයාට යටින් ලියන මෙන්න මේව ඩිස්ට්‍රිබියුටර් ගණන ලියන තරින්ම යටින් මෙන්න මේවල් ලියා ගනිමු. මේ ටික නෝට් කරලා ඉවරයිනේ. යටින් ලියන මෙන්න මෙහෙම. ඊළඟ ඩොට් එක දාලා ලියන්න. කියන්නේ මෙහෙම ඊශාව මුදුනේ ඊශාව කියන්නේ දණ්ඩ දිග දණ්ඩ shaft එක S H A F T shaft කියන එකයි ඊශාව කියලා කියන්නේ ඊශාව මුදුනේ කැමියක් වෙයි ඊශාව මුදුනේ කැමියක් වෙයි ඒ කියන්නේ මෙන්න මේ කැමිය ගැන අය කියන්නේ ඊශාව මුදුනේ කැමියක් වෙයි කැමියේ ඇති කණ්ඩිකා කණ්ඩිකා කියන්නේ මුළු ඒකට කියන lobes කියලා කියනවා lobes ලොබ්ස් ඒ ඉංග්‍රීසි ටර්ම් ටිකක් දාගන්න. කැමී ඇති කණ්ඩිකා ඒ කියන්නේ ලොබ්ස් සංඛ්‍යාව කණ්ඩිකා සංඛ්‍යාව එන්ජිමේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වෙයි. එන්ජිමේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වෙයි. එන්ජිමේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වෙයි. සමාන වෙයි. බෙදාහරිණියේ ඊශාවෙහි බෙදාහරණියේ ඊශාවෙහි මුදුනේ මුදුනේ භ්‍රමකය ඒ කියන්නේ මේ බොඩි එක රුඩින් භ්‍රමකය තියෙන්නේ හරි ඊශාවෙහි මුදුනේ භ්‍රමකය එක රොට කියලා දාන්න සවිවේ සවිවේ ඇත්තටම යටින් එන වෙන්නේ මේ ෂාෆ්ට් එකටම තමයි උඩට යද්දි ෂාෆ්ට් එක එක තැනක තියෙනවා කැමිය ඊට උඩින් තියෙනවා මෙතන තියෙන භ්‍රමකය හරි ඒකයි කියන්නේ ඊළඟට ලියන්න ඊළඟ ඩොට් එක දාලා ලියන්න බෙදාහරිණියේ එක ඩිස්ට්‍රිබියුටර් එකේ බෙදාහරිණියේ ඊශාව කරකැවෙන විට එයාට තියෙන දණ්ඩ ඊශාව කරකැවෙන විට ඊශාව කරකැවෙන විට භ්‍රමකයද ඒ සමග ඊශාව කරකැවෙන විට භ්‍රමකයද ඒ සමග උඩම දෙන කට්ට භ්‍රමකයද ඒ සමගම කරකැවේ භ්‍රමකයද ඒ සමග කරකැවේ භ්‍රමකයද ඒ සමග කරකැවේ භ්‍රමකය ඊශාව මත පිහිටන්නේ භ්‍රමකය ඊශාව මත පිහිටන්නේ භ්‍රමකය ඊශාව මත පිහිටන්නේ භ්‍රමකය ඊශාව මත පිහිටන්නේ එතනත් හදාගන්න විස්පර්ශක තුඩු අල් සයන නෙමෙයි වියන්න දාලා ලියාගන්න විස්පර්ශක තුඩු ඊශාව මත පිහිටන්නේ විස්පර්ශක තුඩු විවෘත වන මොහොතේ ස්පර්ශක තුල විවෘත වන මොහොතේ විවෘත වන මොහොතේ භ්‍රමකය කමාවක් දාන්න බෙදාහරිණියේ පියනේ එක් අග්‍රයක් එල්ලේ පිහිටන ලෙසය එල්ලේ පිහිටන ලෙසය එල්ලේ පිහිටන ලෙසය එල්ලේ පිහිටන ලෙසය ඊළඟට ලියන්න විස්පර්ශක තුඩු එතනත් වියන දාලා හදා ගන්න විස්පර්ශක තුඩු විවෘත වන විට විස්පර්ශක තුඩු විවෘත වන විට විස්පර්ශක තුඩු විවෘත වන විට ද්විතීකයේ විස්පර්ශක තුල විවෘත වන විට ද්විතීකයේ විස්පර්ශක තුල විවෘත වන විට ද්විතීකයේ විස්පර්ශක තුල විවෘත වන විට ද්විතීකයේ ඇතිවන අධිවෝල්ටීයතාව බෙදාහරණයේ පියනේ ඇතිවන අධිවෝල්ටීයතාව බෙදාහරණයේ පියනේ මධ්‍ය අග්‍රය හරහා භ්‍රමකයට පැමිණේ හරි ඒ කියන්නේ මොකද්ද ඔය දැන් ස්පර්ශක තුළු මෙතන තියෙන ස්පර්ශක තුළු ඈත් වෙනකොට
හයිවෝල්ටේජ් එක හැදෙනවනේ ද්විතීකේ ඔය හැදෙන හයිවෝල්ටීයතාවය බෙදාහරණය පියන එක වෙන ඩිස්ට්‍රිබියුටර් එක වෙන මේ කප් එකේ හරහා වෙන මේ භ්‍රම කෙරෙනවා යනවා කියලා කියන්නේ. හරි ඊට පස්සේ ලියන්න අවසාන ඩොට් එක දාලා ලියනවා මෙහෙම. එතැනින් භ්‍රමකය එල්ල වී ඇති අග්‍රයට එතැනින් භ්‍රමකය එල්ල වී ඇති අග්‍රයට මාරුවේ. එතැනින් භ්‍රමකය එල්ල වී ඇති අග්‍රයට මාරුවේ. එල්ල වී ඇති අග්‍රයට මාරුවේ. එමගින් එමගින් එම අග්‍රය එමගින් එම අග්‍රය සම්බන්ධ පුලිඟු පේනුවේ. එමගින් එම අග්‍රය සම්බන්ධ පුලිඟු පේනුවේ පුලිඟු පේනුවේ පුලිඟු ඇති කරයි. පුලිඟු පේනුවේ පුලිඟු ඇති කරයි. පුලිඟු පේනුවේ පුලිඟු ඇති කරයි. පුලිඟු ඇති කරයි. හරි. පුලිඟු ඇති කරයි. දැන් මම මේ වෙනකන් කිව්වට පුතා මේ ඩිස්ට්‍රිබියුටර් එකේ යට තියෙන ෂාෆ්ට් එකේ තියෙන ගියර් වීල් සෙට් එක කැමි දණ්ඩකට සෙට් වෙනවා කියලා. ඒක සෙට් කරලා තියෙන පුතා මෙන්න මෙහෙමයි. දැන් වගේ ඩිස්ප්ලේ එකේ පේනවා කැමි දණ්ඩේ කෙළවර තියෙන ගියර් වීල් එකකට තමයි ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ ෂාෆ්ට් එක, කියන්නේ ඩිස්ට්‍රිබියුටර් එකේ මෙන්න මේ ෂාෆ්ට් එක තියෙන්නේ. මෙන්න මේ ෂාෆ්ට් එක යට තියෙන වීල් සෙට් එක වඩ පේනවා ඔය විදිහටම තමයි කැමි දණ්ඩත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට කැමි දණ්ඩ කරගෙන වේගෙන්ම තමයි ඩිස්ට්‍රිබියුටර් එකේ යට තියෙන ගියර් වීල් එක කරකැවිලා එමගින් ඩිස්ට්‍රිබියුටර් එකේ කැමියයි භ්‍රමකයයි කියන දෙන්නා එම වේගවලින්ම කරකවන්නේ. කොහොමයි තියෙන්නේ. හරිද? රයිට්. ඔබ හොඳට අවබෝධ කරගන්න. ඊට පස්සේ මොකද මම ඔයාලට කිව්වා ඩිස්ට්‍රිබියුටර් එකේ සිද්ධ වෙනවා. හරි. ඒක ඩිස්ට්‍රිබියුටර් එකෙන් වෙනවා කාර්යයන් තුනක්. මම ආයෙ කියන්නම්. ඩිස්ට්‍රිබියුටර් එකෙන් වෙන කාර්යයන් තුන ගත්තාම පළවෙනිම කාරණාව තමයි ප්‍රාථමික දඟරේ ධාරාව කඩා හැලීම. එහෙම නැත්නම් ප්‍රාථමික දඟරේ ධාරාව කැඩීමත් එක්ක ද්විතීයිකයේ අධිවෝල්ටීයතාවය හදනවා මෙයා මගින්. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් වෙනවා එකක් ප්‍රාථමික දඟරේ ධාරාව කඩලා ද්විතීයිකයේ අධිවෝල්ටීයතාවයක් හදනවා. ඊළඟට කරනවා එක පළවෙනි එක දෙවෙනි එක තමයි ඩිස්ට්‍රිබියුටර් එක මගින් කරනවා හැදෙන අධිවෝල්ටීයතාවය එන්ජිමේ එක් එක් සිලින්ඩර වෙත තියෙන පුලුඟු පේනු වෙතට ලබා දෙනවා. හයි වෝල්ටේජ් එක බෙදා හරිනවා. තුන එන්ජිම ත්වරණය කරනකොට එහෙම නැත්නම් ඇක්සලරේට් කරනකොට ඒක එන්ජිම පිකප් කරනකොට අවශ්‍ය වැඩිපුර අවශ්‍ය පුලුඟු ටික ලබා දෙනවා. අපි ඒකට කියන පෙරදහණය සිද්ධ කරනවා කියලා. හරිද? හොඳයි. අපි මේ ඊළඟට කතා කරන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් වෙන කාර්යයන් ගැන. හරි. එනවා ටියුට් එකට පොදේ අපි ඊළඟට ටියුට් එක ඊළඟට ඔයාලට කියලා තියෙන මෙන්න මෙයා. ඔයා මේ කැමිය සම්බන්ධ වෙලා තියෙන විදිය ඩිස්ට්‍රිබියුටර් එකේ ෂාෆ්ට් එකත් එක්ක ඔයා විදිහට දැක්කා. ඊට පස්සේ අපි එනවා කතා කරන්න මෙන්න මෙයා ගැන. ඒ තමයි පොද ටියුට් එක වට කියනවා බෙදාහරිනෙන් ඉටුවන කාර්යයන්. පොදේ බෙදාහරිනෙන් ඉටුවන කාර්යයන් තුනක් යටි යටට මෙන්න මෙහෙම ලියමු. රූල් එකක් හැර රූල් එක ලියමු 1 2 3 කියලා දාලා. පළවෙනි එක මම ඩොට් දාලා තියවා 1 2 3 කියලා දාන්න. මෙහෙම ලියන්න. ජුරණ දඟරයේ අධිවෝල්ටීයතාව ඇති කිරීම සඳහා ජුරණ දඟරයේ අධිවෝල්ටීයතාව ඇති කිරීම සඳහා ප්‍රාථමික පරිපථයේ ධාරාව කැඩීම සඳහා ප්‍රාථමික පරිපථයේ ධාරාව කැඩීම. තුලක් අරලා ලියන්න දෙවෙනි එකේන ලියන්න. ද්විතීක දඟරිය මගින් ඇතිකරන ද්විතීක දඟරිය මගින් ඇතිකරන ද්විතීක දඟරිය මගින් ඇතිකරන අධිවෝල්ටීයතාව ද්විතීක දඟරිය මගින් ඇති කරන අධිවෝල්ටීයතාව එන්ජිමේ එන්ජිමේ එක් එක් සිලින්ඩරයේ
එන්ජිම එකක් සිලින්ඩරයේ පුලිඟු පේනුවට බෙදා හැරීම. ඊට පස්සේ ලියනවා අවසාන කාර්යය ලියනවා තුන්වෙනි කාර්යය ලියන්න. එන්ජිම ක්‍රියාකරන වේගය එන්ජිම ක්‍රියාකරන වේගයන්ට අනුව එන්ජිම ක්‍රියාකරන වේගයන්ට අනුව පුලිඟුවේ පෙර දහණය ඇති කිරීම එන්ජිම ක්‍රියාකරන වේගයන්ට අනුව පුලිඟුවේ පෙර දහණය ඇති කිරීම එන්ජිම ක්‍රියාකරන වේගයන්ට අනුව පුලිඟුවේ පෙර දහණය ඇති කිරීම පෙර දහණය ඇති කිරීම හරි. ඔන්න ඩිස්ට්‍රිබියුටර් එකේ ඉන්න කාර්යයන් ටික හරි. දැන් ඩිස්ට්‍රිබියුටර් ගැන කතාව හරයි. ඊට පස්සේ පොතේ මම එනවා සාකච්ඡා කරන්න ඩිස්ට්‍රිබියුටර් එකේ හරි. ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙන පොතේ කන්ඩෙන්සරයක්. මෙන්න මෙයා. කන්ඩෙන්සරය කියන්නේ හරිම වැදගත්. කන්ඩෙන්සරේ පිටුට කාර්යයන් ගැන කතා කරන්න ඕන. පොතේ මේ කන්ඩෙන්සරය කියන දාරිත්‍රකයක් නේ. මෙයාගෙන් ඉටුවන කාර්යයන්. දැන් කන්ඩෙන්සරේ පිටුන කාර්යයන් ගැන කතා කරද්දී කන්ඩෙන්සරේ තියෙන්නේ විස්පර්ශක තුඩු වලට සමාන්තර ගතව. කන්ඩෙන්සරෙන් වෙන කාර්යයන් මෙන්න මේවා. කන්ඩෙන්සරේ දාන්නේ විස්පර්ශක තුඩු පිච්චීමෙන් ආරක්ෂා කරගන්න. මොකද ද්විතීයික දංගරයේ අධි වෝල්ටීයතාවයේ හැදුනහම තුඩු දෙක ඈත් වෙලා තියෙන අවස්ථාවේ හයි වෝල්ටේජ් එක ආවොත් තුඩු අතරින් හයි වෝල්ටේජ් එක පයින්ම ස්පාක් ගහලා. එතකොට තුඩු දෙක පිච්චෙනවා. ඒක වළක්ව ගන්න තමයි ඒ අධි වෝල්ටීයතාවයේ ආරෝහණ ටික කන්ඩෙන්සරය තුල ගබඩා කරගෙන විස්පර්ශක තුඩු දෙක ලං වෙච්ච අවස්ථාවේ මෙතන තියෙන ආරෝපණ ඒ ලං වෙච්ච අවස්ථාවේ පිට කරනවා. ආය ඈත් වෙනකොට කන්ඩෙන්සර් එකේ ආරෝපණ ගබඩා කරගන්නවා. විස්පර්ශක තුඩු ලං වෙනකොට ගබඩා කරගත් ආරෝපණ ටික නැවත ලබා දෙනවා. ඔන්නයේ සිද්ධිය කරන්න තමයි අපිට ඔය කන්ඩෙන්සර් එකක් හම්බ වෙන්නේ. තේරුණාද? හරි. ඒ නිසා අපි යනවා ටියුට් එකේ පොත ඊළඟට කතා කරන්න. ඔය කන්ඩෙන්සර් එක ගැන කතා කරන තැනට. ටියුට් එක අපි යමු පුතේ කතා කරන්න වාගේ කන්ඩෙන්සරය ගැන කතා කරන තැනට. හරි. ටියුට් එක එනවා කන්ඩෙන්සරය ගැන කතා කරන තැනට. එතෙන්ට ඇවිල්ලා පුතේ අපි වෙන්නේ මේ පුංචි පැහැදිලි කිරීමකට කන්ඩෙන්සරය කියන තැනට එනවා. ටියුට් නැති අටක් ගලව දා ගන්න කන්ඩෙන්සරය කියලා. හරි. ටියුට් එකේ දැන් හැම රූපයක් නැහැ, බය වෙන්න එපා, හැම ඉන්න පොට්ටක්. ටියුට් නැති කට්ටිය කන්ඩෙන්සරය කියලා දා ගන්න. හරි. ලේලි වෙරනේ. රයිට්. ඊට පස්සේ ඔයාලට ටියුට් එකේ දීලා තියෙන මෙන්න මේ රූපයක් දීලා තියෙති. මෙන්න මේ රූපය. මෙන්න මේ රූපයේ කොටස් ටික ටග් කරලා නම් කරගන්න. ඔය රූපයේ කොටස් ටික ටග් කරලා නම් කරගන්න. ඔබේ දෙන කන්ඩෙන්සරේ කොතනද? කැමිය කොතනද? විස්පර්ශක තුඩු කන්ටැක්ට් බ්‍රේකර් පොයින්ට්ස් ටික දෙන කොතනද කියලා ටග් කරලා නෝට් කරගන්නකො. ටියුට් නැති අය ඔබ නම් කරගන්න අවශ්‍ය නැහැ. ඒ අයට ටියුට් හම්බෙච්ච වෙලාවට ඔබ නම් කරගමු. ඒ කට්ටිය පොඩක් ඔබ බලාගෙන විතරක් දැනට ඉන්න.
හරි තවද කරම් කරන්න ඉන්නවද නෑනි? හරි. ඔය නම් කළ ඉවරයි. ඊට පස්සේ මොකද අපි කතා කරනවා? ඔය කන්ඩෙන්සර් එකක් ඩිස්ට්‍රිබියුටර් එකට ඕන වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව. හරි. අපි ඒක ටික මෙන්නම යටි නෝට් කරගනිමු. තේරෙනවද මෙන්න මෙහෙම? කන්ඩෙන්සර් එක ගැන අපි කතා කරනවා. වල රූපය අලවලා වෙන රූපයේ මේ නම් කරගෙන ඉවරයි කොටස් ටික. යටින් ලියමු මෙන්න මෙහෙම කොයින් ෆෝම් එකට. ලියනකොට මෙහෙම ඉඩ තියෙන තැන මෙහෙම ලියා ගන්න. පුලිඟු පේනුවේ පොයින්ට් ෆෝම් එකට ලියමු. පුලිඟු පේනුවේ පුලිඟුවක් ඇති කිරීම සඳහා පුලිඟු පේනුවේ පුලිඟුවක් ඇති කිරීම සඳහා අධිවෝල්ටීයතාවක් අවශ්‍ය වේ. සඳහා අධිවෝල්ටීයතාවක් අවශ්‍ය වේ. අධිවෝල්ටීයතාවක් අවශ්‍ය වේ. ඊළඟ ඩොට් එක දාන්න. මෙම වෝල්ටීයතාව ජ්වලන දඟරයේ ප්‍රේරණය කිරීම සඳහා මෙම වෝල්ටීයතාව ජ්වලන දඟරයේ ප්‍රේරණය කිරීම සඳහා ප්‍රාථමික දඟරය මගින් ප්‍රේරණය කිරීම සඳහා ප්‍රාථමික දඟරය මගින් ද්විතීක දඟරය මත ප්‍රාථමික දඟරය මගින් ද්විතීක දඟරය මත ඇතිකරන ප්‍රාථමික දඟරය මගින් ද්විතීක දඟරය මත ඇතිකරන චුම්බක ක්ෂේත්‍රය ඉතා ඉක්මනින් කපා හැරිය යුතුය. ඊළඟ ඩොට් එක ලියන්න. ඒ සඳහා ප්‍රාථමිකයේ ඒ සඳහා ප්‍රාථමිකයේ ගලන ධාරාව විස්පර්ශකතුඩු ඈත්වීමත් සමගම නැවතිය යුතුය. විස්පර්ශකතුඩු ඈත්වීමත් සමගම නැවතිය යුතුය. ඊළඟ ඩොට් එක දාන්න. විස්පර්ශකතුඩු එතනක් කියන දාලා හදා ගන්න. විස්පර්ශකතුඩු ඈත්වීම විස්පර්ශකතුඩු ඈත්වීම විස්පර්ශකතුළු ඈත්වීම ආරම්භ වනවාත් සමගම විස්පර්ශකතුළු ඈත්වීම ආරම්භ වනවාත් සමගම ප්‍රාථමික දඟරයේ නොනැවතී පුල්ලිඟු ඇති කරමින් විස්පර්ශක තුඩු හරහා තවදුරටත් ගලා යාමට තැත් කරයි. අබින්න මේ වෙලාවේ තමයි පුතේ විස්පර්ශක තුඩු පිච්චලා යන්න පුළුවන් වෙන්නේ. ඒකත් ලියන්න. මේ නිසා චුම්බක ක්ෂේත්‍රය මේ නිසා චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටීමේ ශීඝ්‍රතාව අඩුවේ. මේ නිසා චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටීමේ ශීඝ්‍රතාව අඩුවේ. චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටීමේ ශීඝ්‍රතාව අඩුවේ.
සීක්‍රතවඩුවේ. විස්පර්ශකතුඩු ඈත් වූ පසුද විස්පර්ශකතුඩු ඈත් වූ පසුද විස්පර්ශකතුඩු ඈත් වූ පසුද තුඩු අතරින් තුඩු අතරින් දහරාව ගලා යෑමට තුඩු අතරින් දහරාව ගලා යෑමට උත්සාහ කිරීමේදී උත්සාහ කිරීමේදී ඇතිවන පුළිඟු හේතුවෙන් ඇතිවන පුළිඟු හේතුවෙන් විස්පර්ශක තුඩු ඉතා ඉක්මනින් විස්පර්ශක තුඩු ඉතා ඉක්මනින් පිලිස්සී යෑමද සිදුවේ. විස්පර්ශක තුඩු ඉතා ඉක්මනින් පිලිස්සී යෑමද සිදුවේ. විස්පර්ශක තුඩු ඉතා ඉක්මනින් පිලිස්සී යෑමද සිදුවේ. අවසාන ඩොට් එක ලියන්න. අවසාන කෙනා මෙම අවාසිය මගහරවා ගැනීමට මෙම අවාසිය මගහරවා ගැනීමට මෙම අවාසිය මගහරවා ගැනීමට විස්පර්ශක තුඩුවලට සමාන්තරව විස්පර්ශක තුඩුවලට සමාන්තරව විස්පර්ශක තුඩුවලට සමාන්තරව කන්ඩෙන්සරයක් සම්බන්ධ කරයි. කන්ඩෙන්සරයක් සම්බන්ධ කරයි. කන්ඩෙන්සරයක් සම්බන්ධ කරයි. හරි. දැන් මතර ඉඳනන් අඩු ඉත එම ඉඳනන් දැන් ඉවර වෙලා ඇති. තව පුංචි කාරණාවක් තියෙන මම එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒක ඩිස්ප්ලේ කරන්නේ නැහැ මම කියන්නම්. මම කියද්දි ඒක නෝට් කරගනිමු. දැන් මේක ඉවරයි නේද කියලා. තව ලියනා ඉන්නන ඉක්මනින් ලියලා ඉවර කරගන්නකො. හරි ඉවරයි. මෙන්න මේ වාක්‍යය ඉඳ තියෙන තැනක ලියා ගන්න ඔය කොටස ළඟම මෙන්න මේව ලියන්න. මොකද පොතේ දැන් ඔය ඩිස්ට්‍රිබියුටරේ තුල තියෙන මේ කන්ඩෙන්සරේ ගත්තට පස්සේ කන්ඩෙන්සරයෙන් කරන විස්පර්ශක තුරු පිලිස්සීම ආරක්ෂා කරගන්න එකනේ. දැන් මේ විස්පර්ශක තුරු හදලා තියෙන මොන වගේද කියන එකයි මේ තුඩු අතර තියෙන වෙන පරතරයේ නිර්වද්‍ය බව පරීක්ෂා කරන්න අපි උපකරණයක් භාවිතා කරනවා. ඒක මොකක්ද කියලා අපි කතා කරන්නට ඕන. ඉත තියෙන තැනක මේ එක තනි වාක්‍යයක් කොහෙන් හරි ඉඳ තියෙන තැනකින් මේක නෝට් කරගන්න ටියුට් එක උඩ බෝඩර් එක කියන්නේ කමක් නැහැ. ලියන්නක වෙන්නේ මෙහෙම. ලියන්න. මෙහෙම ලියන්න. විස්පර්ශක තුඩු පරතරය විස්පර්ශක තුඩු පරතරය මේ තුඩු පරතරය තියෙනට ඕන පොතේ ඇත්තනම මේ මිලිමීටර 0.6යි මිලිමීටර 1යි අතර පරතරයක් තමයි තියෙන්න ඕනේ. තුඩු අතර පරතරය. හරි. විස්පර්ශක තුඩු අතර පරතරය විස්පර්ශක තුඩු අතර පරතරය මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර 1 මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර 1 පමණවන අතර තුඩු පරතරය පරීක්ෂා කිරීමට තුඩු පරතරය පරීක්ෂා කිරීමට ඔයාලට මතකයි පොතේ අර පිස්ටන් රින් සෙට් එකේ ගැප් එක මනින්න පාවිච්චි කර උපකරණයක්. මොකද්ද පිස්ටන් රින් සෙට් එකේ පිස්ටන් රින්ස් වල පරතරය වළලු මුට්ටු වාසිය මනින්න පාවිච්චි කරපු උපකරණයක් තිබුණා. මොකද්ද උපකරණ අපි කියපු නම පඩ පොඩක් කෙනෙක් කෙනෙක් දාලා ටක් ගාලා බලන්න. තුඩු පරතරය ඒ කියන්නේ පිස්ටන් රින් සෙට් එකේ පිස්ටන් වලලු මුට්ටු වාසිය මනින්න පාවිච්චි කර උපකරණයක් තිබුණා. මොකද්ද උපකරණේ නම? අපි කිව්වා පළවෙනි ටියුට් එකේදී කතා කළේ ඉවර. මොකද්ද උපකරණේ නම? කො කෙනෙක් වල දාන රටක් ගාලා මොකක්ද පිස්ටන් වලලු මුට්ටුවේ වාසිය මනින්න පාවිච්චි කර උපකරණය. කො මොකද උපකරණේ? රයිට්. ඉතින් දාලා තියෙනවා ස්පර්ශකාමාණය. ස්පර්ශකාමාණය මතක ඇති. හරි. කියන මෙන්න මෙම තුඩු පරතරය පරීක්ෂා කිරීමට ස්පර්ශක ආමාණය භාවිතා කරන අතර 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 අතර ප්ලැටිනම් හෝ ටයිටේනියම් වලින් ප්ලැටිනම් හෝ ටයිටේනියම් වලින්
තුඩු සකසා ඇත. තුඩු සකසා ඇත. තුඩු සකසා ඇත. තුඩු සකසා ඇත. හරි. ඔන්න දැන් අපි මේ පැත්ත ගැන කතා කරලා ඉවරයි. දැන් අපි ඊළඟ දවසේ මේ ස්පාක් ප්ලග් ගැන කතා කරලා ඔය කොටස ඉවර කරනවා. දැන් එතකොට අද එතකොට අපිට දෙන කාලය දැන් ඉවර වෙනවානේ. එතකොට අදට අපි මෙතනින් දරුවනේ වැඩ ටික ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ සතිය අපි ස්පාක් ප්ලග් ගැන කතා කරලා කුළුණු පේන කූග ගැන කතා කරලා මේ පද්ධතියේ තියෙන වාසි අවාසි ඔය දේවල් ගැන අපි ලබන සතිය කතා කරනවා. ඊට පස්සේ සිසිලන පද්ධතිය ඊළඟට පටන් ගන්නවා. ඒ විදිහට පාඩමේ ඔය දීලා තියෙන දෙවෙනි ડોකියුමන්ට් එකේ තියෙන පාඩමේ වැඩ ටික පිළිවෙලට අපි ඉස්සරහට කතා කරගෙන යනවා. ඊළඟට මේ මතක තියාගන්න මේ සැප්තැම්බර් මාසෙ ඉවරදී මම ওই ටියුට් එක ඉවර කරනවා. ඉවර කරලා ඊට පස්සේ ඔක්තෝබර් මාසෙ අපි මූලික විදුලි තාක්ෂණ වේදේ ඉලෙක්ට්‍රිසිටි පාඩම පටන් ගන්නවා. කොහොමද ලබන අවුරුද්දේ මාර්තු පෙබරවාරි මාර්තු වෙද්දී අපි සිලබස් ඉවර කරනවා. එතන පස්සේ විභාගෙ දක්වාම ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන වලගේ රිවිෂන් එක පටන් ගන්නවා. ෆිසිකල් පන්තිල රිවිෂන් නම් අපි මේ අවුරුද්දේ දෙසැම්බර් වල පටන් ගන්නවා. ෆිසිකල් රිවිෂන් ටික ඔන්ලයින් එක රිවිෂන් අපි අප්‍රේල් වල පටන් ගන්නවා. හරි, ඒවට ලෑස්තිලා ඉන්න, වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට කතා කරගෙන යන්න. හරි, එහෙනම් අද ලොකුතේ අපි වැඩ ටික ඉවර කරමු. අතොර තාම ටියුට් හම්බෙච්ච නැති දරුවෝගෙක් ඉන්නවනේ. පේමන්ට් කරලා නිබන්ධන හම්බෙච්ච නැති දරුවෝ හෙට අනිද්ද වෙනකම් පොඩ්ඩක් බලන්න, නැතිනම් මට කියන්න, මම එක විකල්පයක් වරද දෙන්නම්. හරි, රයිට්. ඉතින් තව ඉන්නවනම් පේමන්ට් කරන්න, පේමන්ට් කරලා නිබන්ධන ලබා ගන්න අනිත් අය. හරි, එහෙනම් අද ලොකුතේ මෙතනින් අපි වැඩ ටික හවර කරනවා. ලබන සතිය නැවතත් පන්ති දෙවි සම්බන්ධ වෙමු. වෙලාවේ චූටි වෙනසක් සමාරම්භ කරන්න ඉඩ තියෙනවා. මොකද්ද කරන්න කියලා මම ගෲප් එකකට පණිවිඩයක් දාන්න. හරි, රයිට්. එහෙනම් අද ලබුදේ වැඩි ඉවරයි. ඊළඟ සතියේ පන්තිදී සුබ උදේ දිනේ නැවතත් අපි හමු වෙමු. අයිබෝවන්.